නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාක වූ භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සියලුම ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම අඩු නැතුව පසක් කරගෙන ලෝකයාට නොමිලේම අවබෝධයේ පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානෙට සියලු ධර්මයන් දැක්ගත්තා වූ ਸਰවචතා ඥානෙට සියලු සත්‍යයන් කෙරෙහි පතර මහා කරුණාවකින් දේශනා කළා වූ ඒ දේශනා ඥානෙට අනන්ත ප්‍රමාණ ගුණයන්ට নমස්කාර වේවා බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට අපගේ নমස්කාරය වේවා ඒ වගේම එකසිතිලි මාත්‍රයකින් හෝ වේවා වචන මාත්‍රයකින් හෝ වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමේදී පාල කරගත්තා වූ කුසල් සිතිවිල ජනිත වන්නා වූ චේතනා ශක්තියේ බලයෙන්ද ධර්ම ශක්තියේ බලයෙන්ද මේ පින්වත් සෑම දෙනා අපේම ජීවිතයේ පුරාම සිදු කරගත සියලුම කුසල ධර්මයන්ගේ බලෙන් මේ ස්කයිප් මාධ්‍ය හරහා සාකච්ඡා කර ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවලදී උපදවාගත් සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් සෑම දිනාටම අද දවසෙත් මේ ධර්ම දහම් වැඩසටහන තුලින් ධර්මඥානය භාවනාඥානය දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා ඒ සඳහා ඉදිරි අපි පවතිනා වූ යම්කිසි මාර බලවේගයක් පාදකයක් ධර්මයක් වේ නම් ඒ සියල්ල නැති වේවා සියලු යහපත් ආධ්‍යාත්මික ගුණ වන ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥා වැඩේවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට කමුණුවාගෙන සන්තානගත ධර්මයන් මෝරවාගෙන කෙලවර සෑම දිනාටම තුන් නිර්වාණ ධාතුවත් සෝසේ අවබෝධ කර ගැනීමට මේ වැඩසටහන ඉතාමත් මාර්ගයක් වේවා කියලා අපි මෛත්‍රී සහගත ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද මේ පින්වතුන්ට ධර්ම කාරණා තුනක් ඉස්මතු කරලා කියලා දෙන්න අපේක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර ධර්මයක් ගත්තම් ඊළඟට සූත්‍ර ධර්මයක් ඉදිරිපත් කරගත්තම තවත් ඔය මොකක් හරි විනය කාරණයක් ඉදිරිපත් කරගත්තම ඒ සෑම තැනකදීම තිබෙනවා මේ යම්කිසි මාතෘකා කොටසක් කියලා. දැන් බලන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන කියනවා. මෛත්‍රිය ගැන දේශනා කරනකොට මෙහෙම කියනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය පරිචිතාය සුසමාරද්ධාය. ඒකා දසාන සංසා පාටිකංඛා කියලා ওই විදිහට ඔන්න මාතෘකාවක් තියෙනවා. ඉතින් ඒ මාතෘකාව දිහා බැලුවම අහගෙන ඉන්නකොට තේරෙනවා මේ කියන්නේ මොකක් හරි විදියකට මෛත්‍රී වැඩිම මෛත්‍රී සිතිවිල්ල මෛත්‍රී චේතනාවේ ශක්තිය තමයි මෛත්‍රී වඩන විදියයි කියන්නේ කියලා මෛත්‍රී භාවනාවයි මේ කියන්නේ කියලා ඔන්න ඒකේ හැංගෙනවා. තාම මේකේ ක්‍රම මේ ආනිසංශ පිළිබඳව තාම කියලා නැති වුණත් අන්න මාතෘකාවෙන් තේරෙනවා. එතකොට සූත්‍ර දේශනාවල ওই විදිහට තියෙනවා. දැන් පංචමේ භික්ඛවේ ධම්මා කියලා කියපු ගමන්ම ධර්මතා පහක් යයි කියලා ඔන්න මේ ඒකේ හෙඩින් එකෙන්. එහෙම නැත්නම් මාතෘකාවෙන් ওই විදිහට තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් ඔය. බුදුරජාණන් වහන්සේගේ දේශනා න්‍යායක්. දේශනා විලාසයක්. මාතෘකාවක් උද්දේශ පාඨයක් ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒක විස්තර කරගෙන යනවා. සාමාන්‍යයෙන් බලන්නකො අපේ මේ
ලෝකයට යම්කිසි කෙනෙක් කතාවක් කරනකොටත් ඔය විදිහටනේ ඔය කරන්නේ. දැන් අද කවුරු හරි කතාවක් කරනවා නම් ලෝක සාමයේ කියයි, එහෙම නැත්නම් ඌ සත්‍යයේ කියයි, ඊළඟට නිරෝගී භාවයේ කිය මොකක් හරි දෙයක් ගන්න. බුදුරජා වහන්සේ ඒ දේශනාවක් තුලින් ධර්ම අවබෝධයක් ලබා දීමට දේශනාව කරනකොට ඔය දිහේ මාතෘකාවක් කරන එක විනයේ තියෙනවා. ඒ වගේම සූත්‍ර තුලත් තිබෙනවා. ඒ වගේම තමයි මෙතනත් තිබෙනවා ඒ ගතිය. දැන් මෙතන තියෙනවා මේ ධර්ම විස්තර කරන්න ඉස්සර වෙලා මේ හෙඩ් මාතෘකා ටික දීගෙන යනවා. මාතෘකා දෙනවා. ඒ මාතෘකාවල තිබෙනවා තික මාතිකා, දුක මාතිකා කියලා මාතෘකා හෙඩින්ස් තිබෙනවා ඔය විදිහට. තික මාතිකාව තියෙනවා 20ක්. නැගේ 22ක්. මේ ධර්ම කරුණු දෙකේ දෙක යන්නේවත් තියෙන 100ක් වැඩි. එතකොට මේ කියන්නා වූ මේ මාතෘකා කතා කරන දහම් පොතපත තියෙනවනේ. ඕකේ පළවෙනිම ධර්ම ග්‍රන්ථයේ තමයි ධම්මසංගණේ කියන්නේ. මේ ධම්මසංගණේ ප්‍රකරණයේ ඒ දහම් පොතේ තියෙන්නේ ඉස්සර වෙලාම තියෙන්නේ හෙඩින්ස් එක තියෙන මාතෘකා කියන. ඒ මාතෘකා වල දැන් අපි මේ අවස්ථා කීපයකදී මාතෘකා පිළිබඳව මේ දෙකක්, ඒ අවස්ථා කීපයක් කියන්නේ අවස්ථා දෙකකදී මාතෘකා දෙකක් කිව්වා. කියන්නේ කරුණු තුනක් තියෙනවා. ඒක එකක් තමයි මේ කුසල අකුසල අවියාකෘත කියලා ධර්මතා තුනක්. ඊට පස්සේ වේදනාව සම්බන්ධයෙන් ධර්මතා තුනක්. අද මේ කියන්නේ යන්නේ මේ පින්වතුන්ට මේ විපාක ධර්ම පිළිබඳව. විපාක ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ තිබෙනවා ධර්මකාණ්ඩ තුනක්. හොඳට මේ පින්වතුන් මතක තියාගන්න. මේ මම කරුණු මේ මාතෘකා කරුණු ටික කියන්න. මොකද්ද? විපාක ධම්ම. විපාක ධම්ම ධම්ම. නේව විපාක න විපාක ධම්ම ධම්ම. ඔය විදිහට ඔය මාතෘකා තුන තියෙන්නේ. පළවෙනි මාතෘකා පාඩේ තමයි විපාක ධම්ම. දෙවෙනි මාතෘකා පාඩේ තමයි විපාක ධම්ම ධම්ම. තුන්වෙනි මාතෘකා පාඩේ තමයි නේව විපාක න විපාක ධම්ම ධම්ම. ඔය කරුණු තුනට කියනවා විපාක පිළිබඳව කියන කරුණු තුනක් වෙන නිසා විපාක ත්‍රිකය කියලා කියනවා. ඔකම හිතේ තියාගන්න. දැන් අපි හිතමු මේ අපි කතා කරන මේ අභිධර්ම පාඩම් මාලාවේ විශේෂ උපකාරය තමයි මේ ඝනස් මේ ඝණය. එහෙම නැත්නම් ඝන සංඥාව. මේ විපල්ලාස හැදෙනවනේ. අපි හැම කෙනාටම මේ විපල්ලාස හැදෙනවා. ඒ විපල්ලාස හැදින්ට මේ ඝන සංඥාව හරි තද බල විදිහට මේ හිතට බලපානවා. ඒක නිසා මේ ඝන සංඥාව කැඩෙන්න. ඝන සංඥාව කියන එක හිතෙන් නැතිවෙන්න, ඒක හිතෙන් අයින් වෙලා අසුගෑවිලා යන්න සිද්ධ වෙන උපකාර වෙන මේ මානසිකාරමය ධර්ම විග්‍රහය තමයි මේ අභිධර්මයේ. මේකේ සත්ව පුද්ගල නැහැ. සියලුම දේවල් ලෝකයා සම්මත සංඥාවෙන්, සම්මත භාෂාවෙන්, ලෝක භාෂාවෙන් ඉදිරිපත් කරගෙන මහ ලෝකුවට කතා කරන මේ පුද්ගල මේ ආත්ම මේ ජීවිත ඔක්කොම මේ
ධර්ම මණ්ඩලයෙන් කතා කරනට බිඳ දානවා. ඒකට එක්කාසු කරගත්ත අපි කතා කරන ධර්මතා 170ක් පිළිබඳව අපි නිතර කියනවනේ. මේක හොන්තට හිදී තියාගන්න. ධර්මතා 170ක් එක විදියකට ධර්මතා 170ක් කතා කරනවා. ඒ මොනවද මේ ධර්මතා 170? සත්වයොත් නොවන, පුද්ගලයොත් නොවන, ජීව නොවන, ආත්ම නොවන ධර්මතා පමණක්. ඔය පාඩුවේ නිකාම ඉබේ මේ කියන්නේ හේතුඵල ධර්ම රාමයටදී හේතු ඇති වුණාන් පස්සේ සිද්ධ වෙන ධර්ම ස්වභාව මතුවෙන ක්‍රියාත්මක වන ධර්ම ස්වභාව තිබෙනවා. ඒකේ හේතුඵල ධර්ම රාමයක් තිබෙනවා 169ක්. ඊට පස්සේ නිර්වාණ ධාතුව තිබෙනවා හුදකලාවම පවතින ධර්මයක්. ඒක මේ අසංකතයි. හේතුඵල ධර්ම රාශිය නැහැ. ඉතින් ඔය ධර්ම ටික තමයි මේ අපි ඔය තැන් තැන් වල උලුප්පාගෙන මතු කරගෙන තියෙන්නේ. සත්වයෝ හැටියට, පුද්ගල ආත්ම හැටියට. එතකොට මේ දැන් අපි ධර්මතා 170ක් හිතේ තියෙන්න ඕන. මොනවද? සිත් 89ක් හැටියට කතා කළානේ අපි. නොඑක අවස්ථාවලදී ඇතිවෙන සිත් ක්‍රියාත්මක වෙන භූමි වාසයෙන් කුසල අකුසල වාසයෙන් සිත් 170ක්. ඒ මේ 89ක්. ඒ සිත් 89යි. ඊට පස්සේ චෛතසික වාසයෙන් 52ක් කතා කරානේ. ඊට පස්සේ රූප ධර්ම හැටියට 28ක් කිව්වනේ. මන ධාතු ටිකක් තුනේ. ඔන්න ඔය ධර්ම ටික අපි වෙනතුන්ට chart එකක් හැටියටත් අපි ඉදිරිපත් කළා. ඒ වගේම තවත් මේ පින්තුන්ගේ ලබාගත් දේවල් තියෙනවා නම් ඒවත් ළඟ තියාගෙන ධර්ම ස්වභාව 170ක් තිබෙනවා. ඒ ධර්ම ස්වභාව 170 අපි කොටස් කරගන්නවා කරුණු තුනකට. විපාක ධර්ම කොටසක් තිබෙනවා, විපාක ධම්ම කියලා කොටසක් තිබෙනවා, නේව විපාකන විපාක ධම්මා කියලා කොටසක් තිබෙනවා. අපි ඔය දැන් මම කරුණ දෙකක් කිව්වා. මොකද්ද? මාත්‍රිකාව යනු කුමක්ද? මාත්‍රිකාවක් එන්නේ කොහොමද සූත්‍රවල, අභිධර්මවල? ඊට පස්සේ අදට තියෙන මාත්‍රිකා තුන කිව්වා. ඊට පස්සේ මාත්‍රිකා තුන කතා කරන්න වෙන්නේ, ඒ කියන්නේ මේක ත්‍රිකයක්නේ. ත්‍රිකයක් කියලා කියන්නේ කරුණු තුනක් එකට දාලා විපාක ත්‍රිකේ හැටියට කතා කරන්නේ. ඒකට ඉදිරිපත් කරගන්නා වූ ධර්ම 170 ගැන කෙටියෙන් සඳහන් කළා. ඒක මතක් කර දීමක්. අපි ওই කරුණු දෙක ඔය විදිහට දැනගෙන කියාගෙන අපි පොල් ගහගෙන හිටමු. මේ පොල් ගහක් හැදෙන්න අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම මේ පොල් ගෙඩියක්, පැලවෙන පොල් ගෙඩියක්. ඒ පැලවෙන පොල් ගෙඩිය පොළවේ යම්කිසි තැනක වලක් හාරලා ඒකේ හිටෙව්වම ඊට පස්සේ ඒ පොළවේ එතන දෙයක් හැදෙනවා. ඊළඟට පොල් පැලේ පොල් ගෙඩිය පොල් පැලේ ඊට පස්සේ පොල් පැලයක් හැදෙන පොල් ගෙඩියෙන් ඊට පස්සේ පොල් ගෙඩිය වෙනස් වෙලා විකාශනය වෙලා පොල් පැලයක් බවට පරිවර්තනය වෙලා ඒ පොල් පැලේ වැඩි ගියා. මේ කාගේ හරි මයික් එකක් ඕන් වෙලා හරි. දැන් එතකොට පොල් පැලේ වැඩිගෙන විකාශනය වෙලා යනවා. එතකොට ගහක් වෙනවනේ. ඊට පස්සේ පොල් ගෙඩි හැදෙනවා. ඒ පොල් ගහේ කඳක් තිබෙනවා, අතු තිබෙනවා, ඒ වගේම හනස තිබෙනවා, පොල් මල් තිබෙනවා, ඒ වගේම මුල් තිබෙනවා, ගෙඩි තිබෙනවා. තවත් ඉතින් ඈඳගන්න පුළුවන්. දැන් මේ පොල් ගහේ
බලන්න මෙහෙම පස්සේ හැදෙන පොල් ගෙඩි. ඒ පොල් ගෙඩි හැදෙනකොට ඒ පොල් ගෙඩි හැදුනේ අර අපි කියනවා බීජ හැටියට තිබෙච්ච පොල් ගෙඩියක් කියලා. හැබැයි ඒ පොල් ගෙඩිය නේද? ඵලය එනකොට පත්නකොට හේතුව නැහැ. හේතුව නැති වෙලා ගිහිල්ලා ඵලයට ශක්තිය දෙනවා. හේතුව නැති වෙලා ගිහිල්ලා දෙලේ හලෝ ඵලයට ශක්තිය දෙනවා. හොඳයි. මේ දැන් අපි කතා කරේ පොල් ගෙඩියක් හිටෙව්වාම පල්ලියක් හැදුනා, කුණා හේට පස්සේ අතු පස්සේ කොළ හැදුනා, ඒක ඊට පස්සේ පොල් ගෙඩි හැදෙනවානේ. මේ පොල් ගෙඩි පස්සේ හැදෙන විපාක. හැබැයි ගහේ තියෙන ඔක්කොම ඒව පොල් මේ ගෙඩි නෙවෙයි. කඳ පොල් ගෙඩියක් නෙවෙයි. අතු පොල් ගෙඩි නෙවෙයි. ඒ වගේම හනසු පොල් ගෙඩි නෙවෙයි. මුල් පොල් ගෙඩියක් නෙවෙයි. දැන් මේකෙ තිබෙනවා මූල හැටියට තිබෙච්ච බීජ පොල් ගෙඩියක් තිබුණා. දැන් තිබෙනවා කඳක්. ඒ වගේම මේ පොල් ගෙඩි. ඊළඟට තිබෙනවා මෙහෙම. හිතන්න බලන්න මේකෙ තිබෙනවා බීජ හැටියට තිබිච්ච පොල් ගෙඩිය නොවන්නා වූ දේවල් තිබෙනවා. ඒ තමයි කඳ, මුල්, අතු, හනස්සු, මල්, ඊට පස්සේ තිබෙන අලුතෙන් හැදිච්ච පොල් ගෙඩි. ඊළඟට මේ අලුතෙන් හැදිච්ච පොල් ගෙඩි නොවන්නා වූ දේවල් තිබෙනවා. ඒ තමයි මුලින් කියපු කඳ ආදී දේවල් අතු, අනිතර තමයි මුලින් හදපු පොල් ගෙඩි. දැන් බලන්න මේකේ තිබෙනවා මුලින් බීජ පොල් ගෙඩිය, ඊට පස්සේ කඳ, කොළ අතු ආදී දේවල්, පස්සේ පොල් ගෙඩි විපාක. ඔකෝ මේක තියාගන්නකෝ. දැන් අපි මෙහෙම හිතන්න බලන්න. හැම එකේනම මේ දහම් කතාව අහන්නේ ගෙදරක් ඉඳලානේ. ඉන්න තැන හිතන්න බලන්න. ගෙදර හැම එකනාගේම ගෙදර භූමියක් තිබෙනවා. ඒකට කියනවා පොළව, ෆවුන්ඩේෂන්. පොළවක් තිබෙනවානේ. ඊට පස්සේ බිත්ති තිබෙනවා. ඊට පස්සේ වහලක් තිබෙනවා. දැන් මේ පොළව, බිත්ති, වහල ගේක ප්‍රධානයව. දොරවල් ජනෙලු තියෙනවා. ඒවා බිත්තියට අයිති. බිත්තියේ කොටස්. දැන් බලන්න මේ ගේ ගත්තම බිත්තිය නොවන්නා වූ දේ මොනවද? බිම බිත්තිය වෙන්නේ නැහැ. වහල බිත්තිය වෙන්නේ නැහැ. එතකොට මේ බිත්තිය නොවන ධර්ම තිබෙනවා වහලය, පොළව. ඊළඟට මේ බිත්තිය කවදාකවත් පොළව වෙන්නේ නැහැ. වහලේ කවදාකවත් පොළව වෙන්නේ නැහැ. ඒ වගේම පොළව කවදාකවත් බිත්තිය වෙන්නේ නැහැ. පොළව කවදාකවත් වහලේ වෙන්නේ නැහැ. මේ ගෙදර පොළවයි, බිත්තියයි, වහලෙයි කියන දේවල් Tamanට අයිති තැන කෘත්‍ය සිද්ධ කරගෙන, Tamanට අයිති තැන කරන්න තියෙන දේ සිද්ධ කරගෙන එහෙමම පවතිනවා. එහෙමම තියෙනවා. කවදාකවත් වහලය භූමියට, භූමිය කරන්න තියෙන වැඩේ කරන්න තියෙන්නේ නැහැ. කවදාකවත් පොළව ගිහිල්ලා වහලේ කරන්න තියෙන වැඩේ කරන්න යන්නේ නැහැ. කවදාකවත් වහලේ පිටියේ, පිටියට අයිති වැඩේ කරන්න යන්නේ නැහැ. පිටියත් කවදාකවත් පොළව වැඩේ කරන්න යන්නේත් නැහැ. වහලම ඒ තැන්වල නිශ්ශබ්දව පවතිමින් ඒ ධර්මතාව සිද්ධ කරනවා. එතකොට බලන්න මේකේ ප්‍රධාන වශයෙන් බිත්තිය නොවන ඒවා තිබෙනවා, බිත්තිය වෙන ඒවා තියෙනවා. බිත්තිය හැටියට සලකන්නේ බිත්තිය නොවන හැටියට සලකන වහලයක්
මෙන්න මේ කරුණු දෙක මම පොල් ගහගෙන කිව්වා. මේ গিදර සරලව ඉන්න තැන පිටියයි වහලෙයි බිමයි গিදර ගැන කිව්වා. මෙන්න මේවා ගත්තම බලන්න গিදරක් හැටියට මේ කියන දේ গিදරක් හැටියට කතා කරන මේ දේ ආවි කුමක් නිසාද මතුනේ කුමක් නිසාද මේගේ උසයි කියලා මේගේ මහතයි කියලා ඊළඟට මේගේ ලස්සනයි කියලා මේ සලකන්ට ඉදිරිපත් මේ කොමන ධර්මතා නිසාද පොළව බීති වහල ආදරාට කරගෙන ඒ ඇරුණාම වහලය හැටියට සැලකුවාම බිත්තිය බිත්තිය හැටියට සැලකුවාම පොළොව පොළොව හැටියට සැලකුවාම පස්සේ ඒ තුන් දෙනා තුමිරිට තල්කනකොට අර ලොකුවට සඳහන් කරපු දේ කැඩි යනවා. දැන් බලන්න මේ ඒ වගේ උදාහරණයක් මේ කිව්වේ. දැන් අපි හැරෙමු ඔය කර්ම කාරණා ටිකත් එක්ක අපි අර ධර්මතා 170ක් කිව්වනේ. ඒ ධර්මතා 170ව ඔය විදිහට කොටස් තුනකට වෙන් වෙනවා. ඔය විදිහට කොටස් තුනකට වෙන් වෙනවා එක ක්‍රමයකට කොටස් තුනක් වෙනවා. ඔය ධර්මතා 170ෙන් සමහර ඒවා තිබෙනවා. සමහර සිත්, සමහර චෛතසික, සමහර ධර්ම තිබෙනවා. ඒවා ඉත කියනවා විපාක ධර්ම හැටියට සලකන දේවල්. විපාක ධර්ම හැටියට සලකන ඒ යමක හේ යමක යම් කිසි හේතුවක් නිසා හැදිච්ච විපාකයක් හැටියට ඉදිරිපත් වෙච්ච ප්‍රතිපලයක් හැටියට මතු වෙන තවත් දෙයක නිස්පාදනයක් හැටියට ඇති වෙන ධර්ම ස්වභාව තිබෙනවා. ඒ ධර්ම ස්වභාව වලට ඒ සිත් වලට ඒ චෛතසික ධර්ම වලට කියන නම තමයි විපාකා ධම්මා කියලා කියන්නේ. ඔන්න විපාකා ධම්මා කියලා කොටසක් තිබෙනවා. දැන් මේ ධර්ම 170න් යම්කිසි ප්‍රමාණයක් එකක් දෙකක් හෝ වේවා 10 15ක් හෝ වේවා ඉස්සරහදි ගන්න කියනවා. ඊට වැඩියෙන් අඩුවෙන් හෝ වේවා කොට්ටාසයක් අයින් කරාම මෙන්න මේවා විපාක කාණ්ඩයෝ විපාක ධර්මයෝ විපාක ස්වභාවයෝ මෙන්න මේ ටික තනියෙන් නෙවෙයි හැදලා තිබෙන්නේ මේක වෙන එක ප්‍රතිපලයක් හරියට අර පොල් ගහේ උඩ තිබිච්ච ගෙඩි ටික වගේ පොල් ගහේ පළමුවේදී බිමත් ගෙඩියක් තිබුණානේ නමුත් ඒ ගෙඩි නෙමෙයි කතා කරන්නේ පොල් කඩන්ට යනවා කියලා ගන්න යනකොට හැම මිනිස්සෙකම පොල් කඩන්ට යනකොට ගන්න යන්නේ අර ඉස්ස හිටෝපු පොල් ගෙඩිය කඩා ගන්න නෙවෙයි විපාක හැටියට මතුවලා තිබෙන්නා වූ උඩ තිබෙන්නා වූ පොල් ගෙඩිය පොඩි කඩා ගන්නයි ඒ වගේ මේ කියන්නා වූ ධර්ම ගොඩේ තිබෙනවා විපාකා ධම්මා කියලා ධර්ම කාණ්ඩයක් ඒ ධර්ම විපාකා ධර්ම කියන දේවල් සත්වයෝ జాතියක් නෙවෙයි. පුද්ගලයෝ జాතියක් නෙවෙයි. ආත්ම නෙවෙයි. ජීව නෙවෙයි. මේවා ධර්ම. ඒක නිසා මේ ධර්ම මතුවෙන්නේ විපාකයක් හැටියට ඒක නිසා කියනවා විපාකා ධම කියලා. ඊළඟට තියෙනවා විපාක ධම්ම ධම්ම. ඒ කියන්නේ මේ විපාක ශක්තියෙන් හදන විපාක ශක්තියක් විපාක ගතියක් මතු කරන විපාක ධර්මයක් ඉස්මතු කරන්නට පුළුවන් කම තිබෙන ශක්තිය තිබෙන හැකියාව බලය තිබෙනා වූ දේවල් ටිකක් තිබෙනවා. ඒ කියන්නේ විපාක ධර්මයක් හදන්නට පුළුවන් ධර්මයි. විපාක ගතියක් උපදවන්නට පුළුවන් ධර්මයට කියනවා විපාක ධම්ම. ඒ කියන්නේ විපාක ධර්ම හදන විපාක ධම්ම ධම්ම. විපාක ධර්මයෝ හදන විපාක ධර්මයෝ ගෙන දෙවන ධර්ම. මොන බලන්න විපාකා ධම්මා කියලා කොටසක් තිබෙනවා. එහෙම විපාක හදන්න පුළුවන් ධර්ම ස්වභාවය දෙන. දැන් බලන්න
ගහේ උඩ තිබෙන පොල් ටික විපාක ධර්ම. ඒ පොල් ගස්, ඒ පොල් ගෙඩි, ඒ පොල් අතු, ඒ විදිහට හදන්න පුළුවන් ගතියක් තිබිච්ච ස්වභාවයක් තිබුණා. ඒ තමයි අර වෙනස් වී ගිය පොළොවේ ඇතුළේ තිබිච්ච පොල් ගෙඩිය. ඒක නිසා විපාක ධම්ම ධම්මා හැටියට සලකනවා නම් මේ පොල් ගස් උපමාවෙන් අර නැසී ගිය වෙනසී ගිය වෙනස් වී ගියාව ඒ කියන්නේ පොල් ගෙඩිය තමයි, බීජ පොල් ගෙඩිය තමයි සලකන්නේ. දැන් එතකොට ගහ උඩත් පොල් ගෙඩි තියෙනවා, ගහ යටත් පොල් ගෙඩියක් අපි හැදුවා. එතකොට මේ උඩ තිබෙන පොල් ගෙඩිත් ඇරෙනකොට යට තිබෙනා වූ පොල් ගෙඩියත් ඇරෙනකොට මේකේ තවත් තිබෙනවා මේ පොල් හැදිල්ලට හේතු බූත වෙච්ච තවත් කරුණු කාරණා තිබෙනවා. ඒ තමයි පොල් ගහ, මුල, අතු, මල් මේවා. ආන්න ඒවා හැදිත් හදපු පොල් ගෙඩියත් නෙවෙයි, ගහේ තිබෙන පොල් ගෙඩිත් නෙවෙයි. මේවට මේ වගේ ස්වභාවයක් තියෙනවනේ පොල් ගහේ. ආන්නේ ඊළඟ දේවලු තිබෙනවා මේ ධර්ම 170 තුල තිබෙනවා. විපාක ධර්මයක් හදන්න පුළුවන් ශක්තිය තියෙන දේවල් වගේම ඒවා විපාක වෙන්නේත් නැහැ. ඊළඟට නේව විපාක, න විපාක ධර්ම තමයි. ඒ කියන්නේ ප්‍රතිපලයක් හැටියට හැදෙන නෙවෙයි. ඒවා ප්‍රතිපල එදින ඇහින් බෙදෙන ඇහින් බලන්ට උගන්නන බලන්ට අපේ මානසිකාරය හසුරුවන ක්‍රමයක කියනවා මේ විපාකත්‍රිකය බලන්න කියලා. ඒ විදිහට බලන්න ඕනේ. දැන් ඔය සාමාන්‍යයෙන් මේ අපි සාමාන්‍ය ලෝක භාෂාවෙන් කියනවනේ අපි සියලු දෙනා මේ කයි මිනිස්සු ඕ මිනිස්සු කියන්න උත්සාහ කරනවා. ඒක කිව්වට ඒ කියන තාකිනාට වෙනස්නේ. ඒ වගේම අපි මිනිස්සෙක් ඉඳන් පස්සේ පලාතේ හැටියට මිනිස්සු වෙනස් වෙන, උත්සමාතේ හැටියට වෙනස් වෙනවා. ඒ වගේම ධර්මවලත් තිබෙනවා. ඔච්චර කිව්වත් මේවා හේතුඵල ධර්ම වශයෙන් නම් හරි. හැබැයි හේතුඵල ධර්ම වශයෙන් හේතුවකින් ඵලයකට හැදෙනවා කියලා කිව්වට ඒ හේතු වලින් හැදෙන ධර්මවල තිබෙනවා වෙනස්කම්. විපාක ධර්ම වෙනවා, විපාක උපදම ධර්ම වෙනවා. ඒ දෙකටම අයිතින ඇති ධර්ම වෙනවා. දැන් අපි බලමු පළවෙනි කාණ්ඩේ මොකද්ද මේ විපාක ධම්ම, විපාක ධම්මා කියලා කියන්නේ. හොඳට හිතේ තියාගන්න මෙන්න මේ. දැන් මේ කියන්නේ යන්නේ විපාක හැටියට ඉන්නේ මොනවද? මෙන්න මෙහෙම ටිකක් තිබෙනවා. මේ අපි ඉන්න කාම භූමියේ තිබෙනවා විපාක හැටියට හැදෙන සිත් ටිකක්. විපාක හැටියට හැදෙන සිත් මොනවද? දැන් කාමාවචර කුසල් සිත්වල කාමාවචර විපාක සිත් තිබෙනවා අටක්. කාමාවචර විපාක සිත් අටයි. ඊළඟට තිබෙනවා මේ කාමාවචර විපාක සිත් අටයි. තව තිබෙනවා මේ විපාකසිත් නේ අහේතුක වශයෙන් විපාකසිත් 15ක්. අහේතුක කුසල විපාක තිබෙනවා, අහේතුක අකුසල විපාක තිබෙනවා. ඊළඟට අර කාමාවචර විපාකසිත් 8ක් තිබෙනවා. දැන් බලන්න මේ ඔක්කොම එකහස් කළ කීයක් වෙනවද කියලා. මෙතන තිබෙනවා 23ක්. සිත් වශයෙන් 23ක්. අහේතුක විපාක සිත් 8. කුසල 8යි, අකුසල වශයෙන් 7යි 15යි. ඊළඟට තිබෙනවා පින් සිද්ධ කරම්ප කුසල් සිත් වශයෙන් නැද්ද කෙලින්ම ඇතිවෙන්නා වූ මහා විපාක 8ක් තිබෙනවා. ඔක්කොම තිබෙනවා එතන කාම භූමිය ඇති විපාක 23ක්. ඊළඟට තිබෙනවා මේ ධානයෙන් වැඩුවෙන් පස්සේ
මහද්ගත ස්වභාවයට ගියා වූ ධ්‍යාන සිත්තල විපාක සිත් රූපාවචර පහක් තිබෙනවා, අරූපාවචර සිත්තල තිබෙනවා හතරක්. එතන තිබෙනවා එතකොට නමයක්. දැන් බලන්න මේ නමයයි අර 23යි ගත්තයන් පස්සේ මේවා නිකන් හැදෙනවද? නැහැ. මේවා විපාක හැටියට මතුවෙන ඒවා. විපාක හැටියට ඉලිප්පෙන ඒවා. විපාක හැටියට ඇති වෙන දේවල්. එතකොට තිබෙනවා 24යි 23යි මේ 9යි ගත්තන් පස්සේ වෙනවා 32. ඊළඟට බලන්න මේ ලෝකෝත්තර සිත්වල තිබෙනවා සෝවාන් ඵලසිත් කියලා. සෝවාන් ඵලසිත්, සකදාගාමි ඵලසිත්, අනාගාමි ඵලසිත්, අරියත් ඵලසිත්. මේවා විපාක. මේවා විපාක හැටියට සලකන. එතකොට 32යි තවත් විපාක හතරක් තිබෙනවනේ මේ ඵලසිත් හතරක්. එතකොට කීයක් වෙනවද? එතන තිබෙනවා හතරක් ඔක්කොම 36ක් වෙනවා. දැන් මේ ටික තමයි ඔන්න සිත් වශයෙන් ගත්තයින් පස්සේ විපාක සිත් 36ක් තිබෙනවා. දැන් මේ විපාක සිත් 36 මේ ටික ඔක්කොම නිකම්ම එනේව නෙවෙයි. හේතු හැටියට මේ වගේ තිබෙන්නා වූ මේවා හැදෙන්න, මේ කාමාවචර විපාක සිත් හැදෙන්න, රූපාවචර ලෝකයේ විපාක සිත් හැදෙන්න, අරූපාවචර විපාක සිත් හැදෙන්න, ලෝකෝත්තර විපාක සිත් හැදෙන්න තිබෙන මේ යම්කිසි හේතුවක් මූලයක් තිබෙනවා. ඒක නිසා මේවා විපාක සිත් 36ක් වෙනවා. අනිත් එක ඒ විපාක සිත් 36 ඒ විපාක සිතක් එනවා. විපාක සිතක් මතුවෙන වෙලාවේ ඔය කියපු මේ 36 එක වෙලාවටම පහළ වෙන්නේ නැහැනේ. ඕක අවස්ථා ඉතින් එක එකිනා හිතන හැටියටනේ ඕක මේ හැදෙන්නේ. එතකොට ඉද කරන්නා වූ චෛතසික ධර්ම තිබෙනවා 38. උන් ඔය කියන්නා වූ චෛතසික ධර්ම 38යි සිත් වශයෙන් ගත්තාන් පස්සේ සිත් 36යි උන් ඔය මණ්ඩලය අරගෙන ඔය කොට්ටාසේ වෙන් කරලා සඳහන් කරනවා මෙන්න මේ කොටස, මෙන්න මේ මිතිය, මෙන්න මේ කාණ්ඩය ඇවිල්ලා විපාක ධර්ම කියලා සඳහන් කරනවා. විපාක ධම්මා විපාක හැටියට මතුවෙන ඉදිරිපත් කරන ධර්ම. මේ කොහෙද තියෙන්නේ? මේවා තිබෙන්නේ අපේ సంతානේ. දැන් මෙතන ඔය සිත් වශයෙන් කතා කරා, චෛතසික වශයෙන් කතා කරනවා, රූප වශයෙන් මොකක්වත් අතපත ගැහුවේ නැහැ. හේතුව දැන් ඒවටත් අවස්ථාවක් ඉස්සරහට හැදෙනවා. දැන් බලන්න කුසල මේ කියන්නේ විපාක හැටියට ගත්තාන් පස්සේ සිත් 36 චෛතසික වශයෙන් 38. දැන් ඔය ටික ඔය විදිහට හිතාගෙන දැන් අපි බලමු. දැන් මේ ටික අයින් වෙන්න ඕනන්නේ කොහෙන්ද? අර 170ක ධර්ම කාණ්ඩෙන් මෙන්න විපාක ධර්ම කොටසක් තිබෙනවා. ඊළඟට මේ සිත් වශයෙන් චෛතසික වශයෙන් දැන් බලමු මේ ටික හදන්නේ. දැන් මේවා පේන ඒවා නෙවෙයිනේ, අපේ ඇහැට ගෝචර වෙන දේවල් නෙවෙයි. මේවා හදන බල ශක්ති, බල වේග, හැකියා මූලික ධර්ම තිබෙනවා. ඒවට කියනවා විපාක ධම්ම ධම්මා. ඒ විපාක ධම්ම ධම්මා කියලා කියන්නේ දෙවෙනි කෑනල. එතකොට බලන්න මේ කියාපු සිත් 36, මේ කියාපු චෛතසිකත් එක්ක මේ 36 කාම ලෝකේ ටිකක්, රූප ලෝකේ ටිකක්, අරූප ලෝකේ ටිකක්, ලෝකෝත්තර වශයෙන් මේවා උපදවන්න, මේවා හදන්න, මේවා ඇතිවෙන්න බලය තිබෙන්නා වූ, බල ශක්තිය තිබෙන්නා වූ ධර්ම ටිකක් තිබෙනවා. ආන්න ඒ ධර්ම ටික සඳහන් කරනවා විපාක ධම්ම ධම්මා. අපි බලමු මේ මොනවද කියලා. ඒ තමයි බලන්න අකුසල් සිත් 12ක් තියෙනවානේ. ওই අකුසල් සිත් 12යි
ලෝභ වශයෙන් හරි, ද්වේෂ වශයෙන් හරි, මෝහ වශයෙන් හරි, ඕවගේ අස්සේ පැල කරන අනිත් ඒ වගේ විපාකයක් හදන, විපාකයක් උපදවන, මතු කරන හැකියාවක්, ශක්තියක් ඕවගේ අස්සේ තිබෙනවා. ඒක නිසා අකුසල් සිත් 12ම විපාක ධම්ම තිබෙන ධර්මයක්. විපාක ධම්ම ධම්ම. මේ විපාක උපදවන්න පුළුවන් ශක්තිය තිබෙන ධර්ම තිබෙන ධර්මයක්. ඊළඟට කියනවා මේ කුසල් සිත් වශයෙන් තිබෙනවා 21ක්. මොනවද කුසල් සිත් වශයෙන් 21 කතා කරන්නේ? කාමාවචර ගුඩි තිබෙනවා සිත් 8ක්. මහා කුසල් සිත් 8ක්. රූපාවචර සිත් තියෙනවා 5ක්. එතකොට 13යිනේ. අරූපාවචර තිබෙනවා 4ක්. එතකොට කීයක් වෙනවද? 17යිනේ. ලෝකෝත්තර මාර්ග සිත් 4ක් තිබෙනවා. ඒ මාර්ග සිත් 4ත් කුසල්. ඒ මාර්ග සිත් 4 ගතයන් පස්සේ 21ක් වෙනවා. මෙන්න මේ කුසල් වශයෙන් සලකන 21කුත් සිත්, අකුසල් වශයෙන් සලකන්නා වූ 12කුත් ගත්තයින් පස්සේ මෙතන තිබෙනවා 33ක්. මෙන්න මේ ධර්මතා 33 සහ ඒවා අස්සේ යෙදෙන, ඒවා අස්සේ වැඩ කරන, ක්‍රියාත්මක වෙනවට උදව් උපකාර කරන චෛතසික ධර්ම 52ක් තිබෙනවා. ඒ චෛතසික 52 සලකනවා විපාක උපදවන්නා වූ ශක්තිය බලයේ ඇතා වූ විපාක ධම්ම ධම්මා කිය. එතකොට අර ධර්ම 170ක මණ්ඩලයෙන් විපාකයේ හැටියට මතුවෙනකොට අහකට අපි ඉස්සෙල්ලා කිව්වෝ විපාක උපදවන ධර්ම හැටියට කොටසක් යනවා. එතකොට ඒ ටික බෙදී ගියන් පස්සේ ඉතුරු වෙනවනේ ටික. ඒ ඉතුරු වෙන ටික මේ ගෙත් සලකනවා. ඒ ඉතුරු වෙන ඒවා විපාක උපදවන්නටත් බෑ, විපාකයක් හැටියට පහළ වෙන්නේ නැහැ. මොනවද ඒවට කියනවා? මේ කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ ඇතිවෙනවා නම් යම්කිසි සිත් සමූහයක් ක්‍රියාසිත් හැටියට. දැන් රහතන් වහන්සේලාට කාමාවචර ලෝකේ කාමාවචර ක්‍රියාසිත් 8ක් තිබෙනවනේ, රූපාවචර ක්‍රියාසිත් 5ක් තිබෙනවා, අරූපාවචර ක්‍රියාසිත් 4ක් තිබෙනවනේ. ඊළඟට තියෙනවනේ තවත් අර මේ අහේතුක ක්‍රියාසිත් තුන. ඔහොම ගත්තයින් පස්සේ ඔක්කොම වෙනවා 20ක්. ක්‍රියාසිත් වශයෙන් 20ක් වෙනවා. චෛතසික ඒ වගේ වැඩ කරන ධර්ම 35ක් වෙනවා. ඊළඟට රූප, ඔය අපි මේ ළඟදී කතා කරපු ඔය මහා භූත රූප, උපාදාය රූප 27, ඔය මේ චිත්තජ රූප, මේ කර්මජ චිත්තජ ආරජ උතුජ කියලා සඳහන් කරපු සිත් ඔකෝම 28ම. ඒව ඔකෝම ඇවිල්ලා සිත් 28 ඇවිල්ලා නේව විපාක, න විපාක, ඒව ඇවිල්ලා මේ විපාක හැටියට උපදවන්න බැරි, ඒවා විපාක හැටියට දෙන්නේ නැති ශක්ති. ඒවා ගණන් ගන්නේ නේව විපාක, න විපාක, ධම්ම ධම්ම. නිර්වාණ ධාතුවත් ඇවිල්ලා නේව විපාක, න විපාක ධම්ම. දැන් මේ බලන්න කුසල ගොඩක්, කුසල විපාක, මේ විපාක හැටියට ඉදිරිපත් වෙන කොටසක් තිබෙනවා. විපාක ධර්ම උපදින හැටි කොටසක් තිබෙනවා. විපාක ධර්මයක් නැති, විපාකයක් හැටියටත් නැති ධර්ම ටිකක් වෙනවා. මෙන්න මේ කොටස දැන් අපි මේ ඔය 170ම කැඩුවනේ ගොඩවල් තුනකට වෙන් කරානේ. මෙන්න මේ ගොඩවල් තුන මම හිතන්නේ අපේ පින්වතුන් සටහන් කරගන්නත් ඇති, නැත්නම් අහලා මතක තියාගන්නවා වෙන්නත් පුළුවන්.
මේ කොටස පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මේ පින්වත් හැම දිනාටම යම්කිසි මේකට අදාළ ප්‍රශ්නයක් තිබෙනවා නම් තේරුම් ගැනීමේ පරමාර්ථයෙන් හොඳට අහන්න ප්‍රශ්න හොඳට විපරම් කරන්න අහලා බලලා හොඳට විපරම් කරලා දැනගන්න මහන්සි ගන්න අපි මේ වෙලාවේ අපේ ශරීරයේ අපේ ජීවිතයේ ගතයන් පස්සේ මේ වෙලාවේ සමහර ඒවා විපාක සමහර ඒවා මේ විපාක නොවේ එහෙම නැත්නම් විපාක ධම්ම විපාකයක් හදන්න ක්‍රියාත්මක කරන දේ සමහර වේවත් තිබෙනවා විපාක ධර්මක් නොවන විපාක ධම්ම ධම්මක් නොවන જાතිය තියෙන. ඔය සංකල්පයක් තමයි මෙතන තිබෙන්නේ. එතකොට දැන් මේ ධර්මතා ගොඩවල් තුන. ඔය විදිහට දැන් අපි සංඛ්‍යා වශයෙන් උත් ඉතින් අර මේ සංඛ්‍යා වශයෙන් උත් කිව්වනේ. මේ තවත් කතාවක් මෙතනදී මතක් කරන්න ඕනේ. කවුරු හරි අහයි මේ පින්වතුන්ගෙන් ඔය මේ වගේ ධර්ම ගැඹුරෙන් කතා කරාන් පස්සේ ඇත්තටම දැකලාද කතා කරන්නේ කියලා. ඇත්තටම දැකලාද කතා කරන්නේ? මේ මෙච්චර දේවල් මේ කියනවා 1යි 2යි 50යි 52යි 28යි කොහොමද කිව්වට ඔය දැකලාද කතා කරන්නේ කියලා අහයි. එහෙම අහන්න පුළුවන්. සමහර වෙලාවට එහෙමත් ඇත්ත වශයෙන්ම එහෙම ඇහුවොත් ඒකට උත්තරේ හැටියට යමක් හිතන් යනකොට අපිට ඥානයක් ලැබෙනවා. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න ඇසීම ප්‍රඥාව වැඩෙන්නා වූ දෙයක් හැටියට සඳහන් වෙලා තියෙන්නේ ධර්මයේ. එතකොට මේ එහෙම උනා එහෙම ඇහුවම පස්සේ අපිට අපි දැනගන්නේ ඇත්තටම ඔය අහන පිළිසත් කියන පිළිසත් ඔක්කොම ඔය කියන එක ඔක්කොම හරියට නීට් එකටම ප්‍රත්‍යක්ෂයෙන් ඒ ධර්මතාව ළඟටම ගින ප්‍රඥාවෙන් දැකලාද තියෙන්නේ. ඒකෙදි කියන්න තියෙන සමහර ඒවා දැකලා තියෙනවා එකක් හරිය සමහර නැහැ. දැන් අරූපාවචර ඒ වගේ අපිට දකින්න රූපාවචර ඒ වගේ දකින්න කිට්ටෙන්න බෑනේ. දැන් මේක ප්‍රත්‍යක්ෂ ඥානයි කියලා. මේ ප්‍රතිවේක්ෂා ඥානේ ප්‍රතිවේක්ෂා කරන මෙනෙහි කරන මානසිකාර නුවණක් තියෙනවා. ඒ මානසිකාර නුවණින් ඔක්කොම ටික ඈඳගෙන කියගෙන යනවා. මං අර කිව්වා මේ මැප් එකක් ගැන. මැප් එකක් බලනවා, මැප් එකෙන් යන තාලේ හිතනවා, මැප් එකෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් යනවා කියලා. දැන් මේ වගේ මේ ධර්ම කොටස් අපි මේ ධර්ම 170ක් හැටියට අරගෙන ගොඩවල් තුනකට බෙදා මේ විදිහට සලකන්නේ ප්‍රතිවික්ෂා කිරීම වශයෙන්. ඒක හරි උපකාරයි. ඒ ප්‍රතිවික්ෂා කිරීම වශයෙන් ඒ දේ ඒ කරන වැඩේ භාවනාවට හේතු උපනිශ්‍රේ වන්නා දෙයක්. දැන් අපි මේ කියපු ටික ආය ආපහු යන් පළවෙනි කාණ්ඩයට. පළවෙනි කාණ්ඩයට ගිහිල්ලා බලමු විපාක ධම්මා කියලා කියපු කෑල්ල ඒ කොටස. මේ සිත් අපි කීයක් කිව්වද? 36ක් කිව්වා. චෛතසික ධර්ම 38ක් කිව්වා. ඒ ධර්ම 38යි 36යි ඒකට දානවා තව අපි දහම් ඇහැක්. ධර්මතා ධර්ම බලන ඇහැක් දානවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම ඇස් අපිට දේශනා කළ තිබෙනවා. අපි හිතමු අපේ කණ්ණාඩියට ලෙන්සස් දානවා. රත්තරම් පාට ලෙන්ස් එකක් දාවම පස්සේ ගියා කහ පාටට වගේ හුරු. එතකොට අපිට පේන්නේ ඔක්කොම කහ පාටයි. ඊළඟට අපි දානවා ඒක ගල්වල පැත්තකින් තියලා කොළ පාටක. කොළ පාට කණ්ණාඩිය දාපු ගාම මේ ග්ලාස් එක අපිට ඔක්කොම ටික පේන්නේ කොළ පාටට. ඒක ගලවනවා. ගලවලා අපි දානවා රතු පාට එක. එතකොට ගස් කොළන්ද අහසද වලාකුළුද ඔක්කොම යන යන මිනිස්සු ඔක්කොම කහ පාට ගෑ මේ රතු පාට ගෑවිලා තමයි රතු පාට තමයි පේන්නේ. ඔය විදිහට දාන කණ්ණාඩි පාටේ හැටියට බලන දේ
අපිට ඒ කණ්ණාඩි පාටෙන් ඉස්මතු කරවල පේන. බුදුරජාණන් වහන්සේ මේ කියන්නා වූ ධර්ම ටික ඔය ගොඩවල් මෙන්න මේ විදිහට බලන්න, මෙන්න මේ ඇහෙන් බලන්න, මෙන්න මේ විදිහට බලන්න කියලා ඇස් දේශනා කළා. ඒ ධර්ම ඇසේ මූලික වශයෙන් ගත්තම ධම් ඇස කියලා කියනවා. ඒ ධම් ඇසෙන් බලන්න විදිහ තිබෙනවා. ඒ තමයි අපි බලන්න ඕනේ මේක ස්කන්ධ වශයෙන් බලන, ස්කන්ධ වශයෙන් පේන, ස්කන්ධ වශයෙන් දැනෙන ඒ ඇහැ දාන්න ඕනේ. දාලා මේ අපි කියපු කොටස, ඒ කියන්නේ පළවෙනි කොටස බලන්න ඕනේ ස්කන්ධ වශයෙන් මේක කොහොමද අපිට පේන්නේ? ඒ ඇහැ දාලා බලන්න ඕනේ. ස්කන්ධ කියලා කියන්නේ මොකද්ද? අපි බලනවා එහෙම කාණ්ඩ වශයෙන්. වේදනා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කාණ්ඩ පහ ගැලපී යන ගොඩවල් හැටියට ගැලපී යන ඒ ස්කන්ධ වශයෙන් බලන දැලිල්ල අපි මේ විපාක ධර්ම හැටියට බලන්න යනවා. දැන් එතකොට කොහොමද කරන්නේ? මෙතන තිබෙනවා සිත් ධර්ම 36ක්. විපාක හැටියට ඉදිරිපත් වෙන සිත් 36ක්. ඊළඟට චෛතසික ධර්ම තිබෙනවා 38ක්. ඔය චෛතසික ධර්ම 38යි විපාක ධර්ම මේ විශ්නේ 36 ගත්තන් පස්සේ ඔකේ රූප හිම නැහැනේ. ඔකේ නිවනක් නැහැ. ඔකේ රූපක් නැහැ. ඒකෙන් ඉඳ අපිට කෑලි දෙකයි එක්කාසු වෙන. ඒ කියන්නේ චෛතසික 30කුයි විපාක 70කුයි තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ විපාක ටිකේ අපි ස්කන්ධ බලන්න ගියන් පස්සේ මෙහෙමයි වෙන්නේ. ඔය චෛතසික ධර්ම 38න් එක චෛතසිකයක් තිබෙනවා, චිත්ත ගතියක් තිබෙනවා, චිත්ත ස්වභාවයක් තිබෙනවා වේදනා චෛතසිකය කියලා. ඒක අයින් කරන්න ඕන. ඒක අයින් කරලා අපි ඒකට නමක් තබනවා වේදනා. ඒ වේදනා කොටස වේදනා ස්කන්ධය කියලා. එතකොට තව චෛතසික ධර්ම 37ක් ඉතිරි. ඒ 37ේ තියෙනවා සංඥා චෛතසිකය කියලා. මේ රූප වෙන් කරගන්න, ශබ්ද වෙන් කරගන්න, ඒ වගේම ලෝකයේ තිබෙන සෑම දෙයක්ම වෙන් කරගෙන හඳුනා ගන්න, දැනගන්න මානසික ධර්ම ස්වභාවය තිබෙනවා. ඒකට කියන සංඥා. ඒක අපි අයින් කරනවා. ඒකට අයින් කරලා ඒකට කියන සංඥා කොටස, සංඥා කාණ්ඩේ, සංඥා ධර්මී, සංඥා ස්කන්ධේ ඇතිරෝය හතරක් නෙවෙයි, එකම මේ නම් මේ ඔය සංඥා ස්කන්ධයට වෙන් කරගන්න. දැන් එතකොට තව 36ක් තිබෙනවා චෛතසික. දැන් බලන්න වේදනා චෛතසිකය අයින් කරගත්තා, සංඥා චෛතසිකය අයින් කරගත්තා. ඉතිරි තියෙනවා ඒ ගුඩි චෛතසික ධර්ම 36ක්. ඉතුරු වෙනවනේ. ඒ 36ම මිටියට පොකුරට අපි සලකා ගන්නවා. ඒ චේතනාවක් තිබෙනවනේ. ඒ ටික අරගෙන අපි ඒ ටික ඔක්කොම නම් කර ගන්නවා සහ හඳුනා ගන්නවා. මේ සංස්කරණ වැඩි, ගොඩ ගන්න වැඩි, එක්කාසු කරන වැඩි කරන්ට උපකාර වන ධර්ම නැටි. ඒවට කියනවා සංඛාර කාණ්ඩේ, සංඛාර කොටස, සංඛාර ස්කන්ධය කියලා. දැන් බලන්න අපි මේ ඇහෙන් බලනවා. ස්කන්ධ ඇහෙන් මේ කොටස බලන ටික බලනකොට අපිට පේන විදිය, ඊළඟට වේදනා චෛතසිකයේ වේදනාව හැටියට, සංඥා චෛතසිකයේ සංඥාව හැටියට හඳුනාගෙන, ඉතිරි චෛතසික ධර්ම 36 සංස්කාර හැටියට හඳුනාගෙන, අර විපාක සිත් 36 ඔක්කොම අරගෙන අපි හඳුනා ගන්නවා, දැනගන්නවා. ඒක ඒවා විඥාන කාණ්ඩය, විඥාන කොටස, විඥාන ස්කන්ධය හැටියට. එතකොට මෙන්න මේ කියන්නා වූ ගොඩේ විපාක ධර්ම ටිකේ තිබෙන්නේ ස්කන්ධ වශයෙන් ස්කන්ධ හතරයි. රූප ස්කන්ධයක් එතන නැහැ. ඒක නිසා
විපාක ධම්මා කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතර තමයි මෙතනදි ගැලපෙලා ඉන්නේ. ඊළඟට දැන් අපි ඕක ඔහොම හඳුනාගෙන අපි යන් දෙවෙනි කාණ්ඩයට. ඒ තමයි විපාක ධර්ම උපදවන. තිබෙනවානේ විපාක ධර්ම උපදවන්නා වූ සිත් 33ක් කිව්වනේ. සායසික 52ක්. ඒ ටිකක් අපි ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්කන්ධ ඇහැ හයි කරලා බලනවා. ගොඩවල් කරන කාණේ හයි කරලා බලනකොට එතන මේ විදිහට පෙනේවි. ඒ තමයි ඔය චෛතසික 52කින් වේදනා චෛතසික අයින් වෙනවා වේදනා ස්කන්ධේ කාණ්ඩේ හැටියට, සංඥා චෛතසිකේ අයින් වෙනවා සංඥා ස්කන්ධේ සංඥා කාණ්ඩේ සංඥා කොට්ටාසේ හැටියට, ඉතිරි චෛතසික 50 මොකද වෙන්නේ? ඒ ටික ඔක්කොම සලකනවා සංස්කාර ස්කන්ධේ හැටියට. සිත් 33ම සලකනවා විඥාන ස්කන්ධේ හැටියට. එතනත් රූප ස්කන්ධයක් නෑ. කියෙවෙන්නේ නෑනේ. එතකොට බලන්න මේ අපි මේ විපාක ධම්ම කියන කෑල්ල ස්කන්ධ හැටියට සැලකුවා. විපාක ධම්ම ධම්මා කියන කෑ කොටස මේ ධර්ම හැටියට, එහෙම නැත්නම් ස්කන්ධ හැටියට සැලකුවා. දැන් අපි යනවා නේව විපාක නිවිපාක ධම්ම ධම්මා කියන කොටස මේ ස්කන්ධ ඇහෙන් බලන්න. එහෙනම් යනකොට Tamanට තේරෙන්න ඕනේ මෙන්න මේ ධර්මතා ටික. මොකද්ද? ක්‍රියාසිත 20ක් තිබෙනවා කිව්වනේ. සිත් ක්‍රියාසිත 20ක්. ඒ 20 සමග යෙදෙන චෛතසික ධර්ම 35ක් තිබෙනවා. එතකොට රූප 28යි නිර්වාණය. දැන් බලන්න මේ ක්‍රියාසිත වල යෙදෙන චෛතසික ධර්ම 35 වේදනා චෛතසික දැන් චෛතසික ධර්ම 35 වේදනා චෛතසිකය අයින් කරනවා වේදනා ස්කන්ධේ වේදනා කොටස වේදනා කාණ්ඩේ හැටියට, සංඥාව අයින් කරනවා සංඥා කොටස සංඥා ස්කන්ධේ සංඥා කාණ්ඩේ හැටියට තව චෛතසික 33ක් තිබෙනවා. ඒ චෛතසික ධර්ම 33ම අයින් කරනවා වෙන් කරනවා සංස්කාර ස්කන්ධේ හැටියට. එතකොට සංස්කාර වෙන් කරපස්සේ අර සිත් 20ම දානවා විඥාන ස්කන්ධේ හැටියට. ඊළඟට මේ රූප 28 සලකනවා, රූප 28 සලකනවා මේ රූප ස්කන්ධේ හැටියට. මෙහෙම ගත්තයින් පස්සේ මෙතන තිබෙන ස්කන්ධ වශයෙන් සලකනකොට මේ වේදනා කාණ්ඩයක් තිබෙනවා, සිත් චෛතසික ධර්ම 33 සංස්කාර ස්කන්ධය හැටියට සලකනවා, ක්‍රියාසිත මේ සලකනවා මේ විඥාන ස්කන්ධය හැටියට. හැබැයි නිවන කියන ධර්මය ස්කන්ධ කාණ්ඩයට ගණන් ගන්නේ නැහැ. ඒක නිසා ඒ නිර්වාණ ධාතුව ස්කන්ධයෙන් අයින් කරනවා වෙන් කරනවා. ඒකට කියනවා ස්කන්ධ විනිර්මුක්තක ධර්මයක් හැටියට. දැන් මේ විදිහට අපි ඔය කාණ්ඩ තුනම මේ ස්කන්ධ ඇහැ පංච ස්කන්ධ ඇහැ දාලා බැලුවෙන් පස්සේ ওই විදිහට පේනවා. ඒ පේනකොට කිසිම කෙනෙක් ඒක ගැඹුරෙන් දකින කිසිම කෙනෙක් විපාක ධර්ම ටිකත් සත්වයේ පුද්ගලයේ ජීවයක් ආත්මයක් හැටියට සලකන්නේ නැහැ. සලකන්ට යන්නේ නැහැ. ඒක විපාක ධර්මයක් නේ. විපාක ධර්ම හදලා දෙන්නා වූ විපාක ධම්ම ධම්මා කියන කාණ්ඩයත් සත්වයේ ජීවියක් පුද්ගලයක් ආත්මයක් හැටියට සලකන්ට පෙළඹෙන්නේ නැහැ. ඒකත් ධර්මයක් නේ. ඊළඟට නිර්වාණයේ පැත්තට යනකොට රූප ධර්ම පැත්තට යනකොට ක්‍රියා සිත් පැත්තට යනකොට ඒ ටිකක් කවදාකවත් සත්ව පුද්ගල ජීවාත්ම හැටියට සලකන්නේ නැහැ. මෙන්න මේ හැම තැනින්ම මිදිලා මේ ධර්ම ටික ධර්ම හැටියට දකිනවා ඔය එක විදියක්. තවත් ඔය විදිහට තියෙනවා බලන්න ඔය තුනම අරගෙන ආයතන හැටියට විපාක ධර්ම ටිකත් ආයතන හැටියට බලනවා. ඊළඟට විපාක ධම්ම ධම්මා කියන ටිකත් ආයතන හැටියට සලකනවා.
නේව විපාක නිපාක ධම්මා ධම්මා කියන ටිකත් මේ ආයතන හැටියට සලකනවා. ඔන්න ඔය විදිහට මේ ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් සත්‍ය ස්වභාව සත්‍ය ධර්ම හැටියට සලකන බලන දහම් ඇස් තිබෙනවා. ඒ දහම් ඇසින් මම එකක් තමයි ඔය කිව්වේ. ඒ තමයි ස්කන්ධ ඇහැ. දැන් මම මේ වෙලාවේ ගොඩක් කතා කළා. ඒ වගේම උපමා දෙකක් දුන්නා. ඒ තමයි තමන්ගේ නිවස, බිත්තිය, වහලය, දිම හැටියට අපි කොටස් තුනක් සලකනවා. ඒවා ඒ ඒ තැන්වල තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්නවා. ඊළඟට පොල් ගහේ උපමාවක් කිව්වා. ඒ කරුණ දෙකම කිව්වේ මෙන්න මේ ධර්මවල තිබෙනා වූ වෙනස් ගතිය, වෙනස් ස්වરૂපය, වෙනස් තත්ත්වය තේරුම් ගැනීමට උපකාරණ හැටියට. ඒක නිසා ධර්මය ධර්මයේ හැටියට දකින්න ඕන. අධර්මය අධර්මයේ හැටියට දකින්න ඕන. ලෝකයේ හැටියට බලමු මෙහෙම කියනවනේ. ඊළඟට කුසලයේ කුසලයේ හැටියට, විපාකයේ විපාකයේ හැටියට, ක්‍රියාව ක්‍රියාව හැටියට දකින්න ඕන. ඒ හැම වෙලාවෙම ධර්මය ධර්මයේ හැටියට දකින්න ගියාම කවදාකවත් කෙනෙක් අගතිගාමී වෙන්නේ නැහැ. වැරදි ධර්මයකට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වෙලාවේදී මේ පින්වත් හැමදෙනාට මේ මාතිකාවේ තුන්වෙනි කාණ්ඩයේ තුන්වෙනි කොටස මේ විදිහට මතක් කළා. හැමදෙනාටම මේ විදිහට ධර්මයේ දකින්ට බලන්ට දහම් ඇස පහළ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ පින්වතුන්ට තවත් මේ පිළිබඳව තවත් ප්‍රශ්න අහලා තේරුම් ගන්නට යමක් ඇත්නම් ඒකට මේ අවස්ථාව සලසා ගනිමු. හැමදෙනාටම මේ ධර්මයේ මේ විදිහට සලකා බැලීමෙන් ඇතිවෙනා වූ කුසල ධර්මයන්ගේ බලයෙන් නිර්වාණ ශාන්තියම අත්පත් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් අපි ප්‍රශ්න අසමින් සාකච්ඡා කරන්න සූදානම් වෙමු. තිරසන්න ස්වාමීන් වහන්සේ, තිරසන්න සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ මෙතනදී අර මේ චෛතසික පළවෙනි කාණ්ඩයේදී 38ක් විතරක් ගත්තේ ඒක අකුසල චෛතසික යෙදෙන්නේ නැති හින්දා කියලා මම හිතන එක පැහැදිලි කරා නම් තව ටිකක් හොඳයි කියලා හිතුණා. අනිත් එක අර ඉතුරු දෙවෙනි කාණ්ඩයේදී චෛතසික 52ම ගත්තා. තුන්වෙනි කාණ්ඩයේදී චෛතසික 35යි ගත්තේ. ඒ අර විරති තුනයි මම හිතන්නේ අප්‍රමාණ දෙක වෙන්න උනේ අයින් වෙලා තියෙන. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න හොඳයි ස්වාමීන් වහන්සේ. ඒකටම අර ස්වාමීන් වහන්සේ කියවා කාමාවචර කුසල් කියලා අටක්. ඒක දැන් අපි සමහර තැන්වලදී අපි දැක්ක කාමාවචරසිත 54ක් තියෙනවායි කියලා. එතකොට ඒ හේතුක මේ විපාකාත්තිකත් කාමාවචර කොටට තමයි වැටෙන්නේ කියලා. දැන් තමයි ස්වාමීන් වහන්සේ අර ඒක මහ විපාක කියලා අටක් විතරක් කරන් හේතු දෙක වෙන් කරලා පෙන්නේ හේතුක් මොකක් හරි තියෙනවා ස්වාමීන් වහන්සේ සේකන් සර්. ඒකේ අපි මතක තබාගත යුතු දෙයක් තමයි දැන් මේ භූමි වශයෙන් කාමාවචර භූමියේ තිබෙන සිත් හරි චෛතසික හරි රූපාවචර භූමියේ අරූපාවචර ඒ වගේ තිබෙන සෑම දෙයක්ම කුමක් හැටියටද සලකන්ට යන්නේ, කුමක් හැටියටද බලන්ට යන්නේ, කුමක් හැටියටද වෙන් කරන්නේ කියන මාතෘකාව අපේ හිතේ තියෙනු. එහෙම අපි සලකනකොට අපිට කරුණු තුනක් තිබෙනවා. ඒ තමයි එකක් මේ කොටසේ මේ ගොඩවල් වල මොන විදිහට මොන භූමියේ තිබුණත් මේ වගේ විපාකයේ හැටියට තියෙන ටික විතරයි බලන්නේ. විපාක උපදවන්නා වූ තියෙන ටික හැටියට විතරයි බලන්නේ. ඊළඟට මේ ස්ථාන තුනේ නැති වෙන ධර්ම ටික විපාක ධර්ම නොවන විපාක ධර්ම විපාකත් නොවන්නේ විපාක ධර්ම උපදවන ධර්මත් නොවන්නේ කුමක්දයි කියලා බලන්න මේ මාත්‍රිකා පාඩේ අපි හිතේ තියෙනවා. ඒ ටික තියාගෙන හිතේ තියාගෙන දැන් අපි බලනවා විපාක ධර්ම හැටියට තියෙන්නේ මොනවාදයි කියලා. එහෙම බලන්න යනකොට තමයි මේ විපාක සිත් 36ක් මතුවෙන්නේ කාම භූමිය හරි රූප භූමිය හරි අරූප භූමිය හරි විපාක සිත්
36ක් ඉදිරිපත් වෙන්නේ විපාක වශයෙන් තියෙන දේවල් මොනවාදයි කියලා හොයන කොට තමයි. ඊළඟට මේ විපාක සිත් ටිකේට සීමා වෙලා. දැන් මේ විපාක සිත් ටිකට සීමා වෙලා ක්‍රියාත්මක වෙන, කටයුතු කරන, වැඩ කරන චිත්ත ගති හේවත් සිත් චෛතසික ධර්ම ටික කුමක්දයි කියලා ඒ විපාක ධර්මයකට තියෙන දේවල් පක්ෂපාතීත්වයෙන් ඒ පැත්තට බරවිච්ච ටික බලාගෙන සලකාගෙන යනකොට තමයි අපිට පේන්නේ, දකින්නේ, වැටහෙන්නේ එතන චෛතසික ධර්ම 38ක් තිබෙනවා. ඒ කියන්නේ විපාක සිත්වල වැඩ කරන චෛතසික ටික. එහෙමයි. ඊළඟට එතකොට තමයි එන්නේ අර මේ කාමාවචර. හැබැයි කාම සෝබන කියන නමින් තමයි තිබෙන්නේ කාම සෝබන සිත්. අර දෙවෙනි කාණ්ඩේ විපාක ධර්ම උපද කුසල සිත් හැටියට හරි අකුසල සිත් හැටියට කාම මේ කියන්නේ විපාක උපදිනේ වගේ කාමාවචර කාම සෝබන කියන්නේ මහා විපාක සිත් කියලා කියනවනේ. කාමාවචර භූමියේ තිබෙන මහා විපාක සිත් අටක් තිබෙනවා. ඒකට රූපාවචර අරූපාවචර තිබෙනවා මාර්ගත හැටියට. ඊළඟට අර අකුසල සිත් 12ක් තිබෙනවා. ඒකේ මෙහෙම එකක් තියෙනවා. අපි මේ අපිට අපි මතක තියාගන්නත් ඕනේ වගේම මේ අපිට සීමාන්විත වචන මණ්ඩියක් තියෙන්නේ. ඔකේ පොඩ්ඩක් මොකක් හරි මිස් එකක් වෙච්ච ගමන්ම මේ ටක් ගාලා වෙන තැනකට පයින්නවා. අපි අදහස. දැන් කාමාවචර කියපු ගමන් මං කාමාවචර සිත් කියපු ගමන් අපි තේරුම් අරගෙන තිබුණා නම් කාමාවචර ලෝකේ සිත් 54ක් තියෙනවා කියලා. එතකොට ටක් ගාලා අපිට හිත බැස්සෙන්නේ තින්ද. එහෙම බලන්නේ විපාක ධර්ම හැටියට නෙවෙයි භූමි වශයෙන් බලනවා. කාමාවචර භූමිය කොච්චර සිත් තියෙනවද? ඒ කියන්නේ භූමි වශයෙන් කාමාවචර ලෝකයේ කොච්චර සිත් තියෙනවද? රූපාවචර ලෝකයේ කොච්චර සිත් තිබෙනවද? අරූපාවචර ලෝකයේ කොච්චර සිත් තිබෙනවද? ලෝකෝත්තර භූමියේ කොච්චර සිත් තියෙනවද? ඒ බැලුවන් පස්සේ තැනට දාලා බැලුවන් පස්සේ ඒක කාමාවචරකේ කුසල වෙන්නත් පුළුවන්, විපාක වෙන්නත් පුළුවන්, ක්‍රියා වෙන්නත් පුළුවන්, මොන හරි කමන්නේ. භූමියේ වැඩ කරන සිත් ගැන පස්සේ තමයි අර 54 කතාවේ. හැබැයි මේ රූපාවචරයේදී ওই 15ක් හරීමේ වෙද්දී ওই ඕකෙින්ද මේ ඇවිල්ලා කාමාවචර භූමිය වශයෙන් බලන එකක් නෙවෙයි. රූපාවචර භූමිය වශයෙන් බලන එකක් නෙවෙයි. අරූපාවචර භූමිය වශයෙන් බලන එකක් නෙවෙයි. ලෝකෝත්තර භූමිය කියේ බලන්නේ. බලන්නේ මොකද්ද? විපාක හැටියට එන්නේ මොනවද? ඒක විපාක හැටියට එන්නේ කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර ලෝකෝත්තර මොන හරි එකක් වෙන්න පුළුවන්. විපාකේ හැටියට එන්නේ කොහොමද? මොකක්ද මේ? අන්න එහෙම බලනකොට තමයි මෙතන 36ක් ඇවිල්ලා චෛතසික ධර්ම 38ක් එන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. ඇහෙන්නේ නැහැ කියන්නේ. ඇහෙන්නේ කියන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? ආ දැන් ඇහෙනවා. ස්වාමීන් සමා වෙන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ චෛතසික 38 ගන්නකොට විපාක සිත්තල චෛතසික 38 ගන්නකොට සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක 13යි. එතකොට මේ කුසල සෝබන චෛතසික 25යි වගේ තේරුනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කාම භූමියේ අකුසල විපාකත් තියෙන නිසා ඇයි ඒක අයින් වුනේ? දැන් මේ සතර අපාය, പ്രേත, තිරිසන් ඒ වගේවත් විපාක නේද? එතකොට ඒ ටික අයින් වුනේ කොහොමද? විපාක ධම්ම කොටටත් එනව නේද කියලා හිතුණා. අපි ගැන අනුකම්පා කළ ස්වාමීන් වහන්සේ එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නේ දෙකම. තෙරුවන් සරණයි. ඒකේ මෙහෙමයි තියෙන්නේ. දැන්
විපා දැන් සමහර චෛතසික තිබෙනවා රිපීට් වෙනවා. රිපීට් වෙන එකක් තිබෙනවා. ඒ රිපීට් වෙන්නේ නැවත කියවෙන්නේ ඔය සර්වචිත්ත සාධාරණ සිත් කුසල විපාක සිතක තියෙනවා අහු වෙනකොට ඒක විපාක සිතට බර කරලා විපාක ධර්මයක් හැටියට තමයි සලකන්නේ. ඊළඟට ප්‍රතිඥක චෛතසික ධර්මත් විපාක සිත් වල වැඩ කරනකොට විපාක සිත් ධර්ම හැටියට තමයි සලකන්නේ. ඒවා කුසල පැත්තක හරි අකුසල පැත්තක හරි තවත් ඔය මේ තැනක ක්‍රියාත්මක වෙනකොට ඒ තැනේ හැටියට අකුසල ප්‍රමේ නම් අකුසල හැටියට සලකනවා, කුසලේ නම් කුසලයට සලකනවා. ඒක නිසා මේ සර්වචිත්ත සාධාරණ සීනක ධර්ම මේවා ඒ තැනේ තිබෙන්නා වූ නම ගන්නවා. ඒක ස්වභාවය. අනිත් එක තමයි මේ විපාක හැටියට සලකන්නේ ඒවා ඔය විපාක ධම්මා කියලා කියනකොට සලකා ගන්න ඕනේ ප්‍රතිඵලය. ඒක අකුසල් වෙන්නත් පුළුවන්. ඒක කුසල් වෙන්නත් පුළුවන්. අකුසල් හෝ කුසල්. දැන් කාගේ හරි මේ මයික් එකක් ඕන නෙලා මේ ඒක මේ විදිහටයි වෙන්නේ බලන්න. අකු අහේතුක වල තිබෙනවානේ ඒවා කාමාවචර භූමියේ හැටියට සැලකුවත් ඒක කතා කරන්නේ නැහැ මෙතන. අහේතුක කතාව කියන්නේ නැහැ. මොනවා හරි ඒවා විපාක. මොනවද ඒ අකුසල විපාක 8යි 7යි කුසල විපාක 5යි ওই ඔක්කොම ඇවිල්ලා මේ ওই ඔක්කොම ඇවිල්ලා තියෙනවානේ මේ අහේතුක. ඊළඟට තව තියෙනවානේ කාමාවචර මහා විපාක කියලා අට. එතකොට ඔක්කොම 23ක් වෙනවනේ. ඊළඟට ඒ ටික නෙවෙයි තව ටිකක් තියෙනවනේ විපාක හැටියට සලකනකොට මේ 23යි තව තියෙන රූපාවචර අරූපාවචර එතනත් තිබෙන 9. එතකොට තියෙනවනේ 30 තුනක් තියෙන 32ක් තිබෙනවනේ. 32යි අර ලෝකෝත්තර ටිකක් විපාක හතර ගත්තාන් පස්සේ තමයි ඔය ඔක්කොම ටික අරගෙන තමයි විපාක හැටියට ගන්නේ 36ක්. මේක භූමි වශයෙන් වෙන් කරන්නේ. අර තේරුම් ගන්නට ඉතින් අර කිව්වට භූමි වශයෙන් වෙන් කරලා කතා කරන කතාවක් නෙවෙයි. ඒ භූමි වශයෙන් තිබෙන්නා ටික ඔක්කොම වෙන් කරලා ගන්නවා විපාක ධර්ම හැටියට. ආන්න එහෙම අරගෙන තමයි ඔය මේ සල්ලකන්නේ. ඒ කියන්නේ ශක්තිය යම්කිසි දෙයක යම්කිසි තැනක සිද්ධ වෙච්ච සිදුවීමක හැදිච්ච හිතක යම්කිසි ඵල වෙච්ච යම්කිසි ධර්මයක ඒ හැදිච්ච එක පුපුරා යන විපාකයක් හැටියට එහෙම නැත්නම් ප්‍රතිඵලයක් හැටියට ඉදිරිපත් වෙච්ච දේ. දැන් එක දවසක් මේ මට හිතුණා මේ අහස නිල් පාට වෙලා තිබුණා. දැන් ඔක අවුරුදු කීපයකට උඩදී වෙච්ච දෙයක්. මේ අහස නිල් පාට වෙලා තිබුණා, වලාකුළු පොඩ්ඩක්වත් නැහැ. ඉතින් මේ හොඳට ප්ලේන් යනවා පේනවා, හරිම ලස්සනයි ඉර එළියේ තිබිච්ච දවසක්. හන්දරේගෙන යනකොට පොඩි වලාකුළු කෑලි දෙකක් විතර තැන් තැන් වල තිබුණා කියලා. ඈතින් වලාකුළු පොඩි නිකන් පොඩි කුට්ටි දෙකක්. يعني ලොකු වලාකුළු නෙමෙයි, පොඩියට පොඩි දෙයක් තිබුණා. හැබැයි ඒක මම ඉස්සෙල්ලා දැක්කේ නෑ. ඉතින් මේ ඉස්සෙල්ලා තිබුණෙත් නෑ. මට හිතුණා මේ වලාකුළු හැදෙන්නේ කොහොමද කියලා මේ බලාගෙන ඉන්න ඕන කියලා. දැන් මම ගොඩාක් කියලා අහස දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ ඉස්සෙල්ලා තිබිච්ච නැති වලාකුළු ටිකක් දැන් මේ මට පේන්න පටන් ගත්තා. දැන් ඒකින් තමයි මට හිතුනේ මේක බලන්න ඕන කියලා.
බලාගෙන ඉන්නකොට හිටපු ගමන් නිකන් සුදු පාට කෑල්ලක් පේනවා. ඉතින් ඒක ඊට පස්සේ පොඩ්ඩක් ලොකු වෙනවා. දැන් පොඩියට නිකන් කෙලි පාට කෙලි විදිහට නිකන් සුදු පාටක් කැදෙනවා. ඒක ඩිංගක් ලොකු වෙනවා. ඊට පස්සේ පැතිරෙනවා. ඊට පස්සේ ලොකු නිකන් කුඩයක් වගේ සුදු වෙලා ඊට පස්සේ ලොකු මහා පළාතක් හැදෙනවා. මම දැන් මේක දිහා පොඩා කෙල්ලව බලාගෙන හිටියා. දැන් ඇත්තට බලාගෙන ඉන්නකොට නිකන් හිතෙනවා දැන් මේක ඉස්සෙල්ලා තිබුණේ නැහැ. මේ වර්ණය තිබුණෙත් නැහැ. මේ වලාකුළු ටික තිබුණෙත් නැහැ. නමුත් ඊම වෙන්ට ඕන ශක්තිය ඒ හැටි තිබුණා. එතකොට දැන් මේ වලාකුළු ගතිය තමයි වලාකුළු ගතිය නිකන් ප්‍රතිඵලයක් හැටිය හැදෙනවා. ඒ ශක්තිය කොතන හරි රැඳිලා තියෙනවා. ආන්න ඒ වගේ නිකන් මේක ඒ කෑල්ල මේකට ඩිංගක් තේරුම් ගන්නට උපකාර කරලා හේතු කරලා ගත්තම අපි හැම තැනම අපිට ඇතිවෙන හිතුවිලි වල ඒ ඇතිවෙන ඉබේ ඇතිවෙන හිතුවිලි හේතුඵල ධර්ම රාශියේ මේ වෙලාවට මේ තියෙන අපි කතා කරනවා. හැබැයි ඕක ඇති වෙන්නේ ඔය ඉස්සර වෙලා දාපු එක හැදිච්ච එක නිලංකසි බලයක් තිබිච්ච එකක් ඒකේ සත්‍ය අනුව මෙතන ඇවිල්ලා මේක ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමනේ මේකත් නිකන් මතක තියාගන්න අපි ඉස්සරහදි මේක කතා කරමු. මේ ඒ තමයි දැන් අපි මේ වෙලාවට හිතක් හැදෙනකොට මේ වෙලාවේ හිතක් හැදෙනකොට ඒ හිත හටගන්න දැන් ඉදිරිපත් වෙන හේතු ටිකක් තිබෙනවා. දැන් මේ වෙලාවේ ඉදිරිපත් වෙච්ච අපි හිතමු ඇහැයි රූපයයි වර්ණයයි ආලෝකයයි ඊට පස්සේ සද්දේ ගත්තාන් පස්සේ අපේ හිතයි සද්දේයි මේ සෝත ප්‍රසාරය ඔහොම ටිකක් කියනවනේ. එහෙම දැන් ඉදිරිපත් වෙලා මේ දැන් තියෙන ළඟ දුර වශයෙන් තිබෙන මේ හේතු ටිකක මේ ධර්මතා ටිකක එක්කාසු වෙහින්දා ඔන්න මේ එකක් හටගත්තා කියලා කියනවා. එහෙම අපි කතා කරනවානේ. දැන් ඊට වඩා හාත්පසින්ම වෙනස් බණ කතාවක් නේ මේක කියන්නේ. දැන් මේ ළඟ තියෙන ඒව කතා කරන්නේ නැහනේ. අවුව කොච්චර තිබුණත්, තිරේදී කොච්චර තිබුණත්, ආලෝකේ කොච්චර තිබුණත්, ශබ්ද කොච්චරද ඉවුව නෙමෙයි මේ කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ හේතුව දුරයි. හේතුව දුරයි ප්‍රතිඵලය දැන්. ඒක නිසා සමහර වෙලාවට අපි කතා කරනවා ධර්මයේ පරණ හේතුවක් අල්ලගෙන මෙතන ඵලය ගැන කතා කරනවා. සමහර වෙලාවට කතා කරනවා මෙතන තිබෙනා වූ වටපිටාවේ තිබෙන හේතු ටික අරගෙන එතනම හැදින්නා වූ ඵලය. ඔහොම දෙවිදියකට කතා කරනවානේ. එතකොට මේ අපි අද මේ කතා කරන්නේ දැනට තිබෙනා වූ හේතු අල්ලාගෙන එකින් නෙවෙයි පරණ හේතුවෙන් දැන් හැදින්නා වූ දේවල්. ඒක නිසා මෙන්න මෙහෙම බණක් තිබෙනවා. පරණ හේතුව හින්දා කල් ගිහිල්ලා හෝ ළඟ වාසේ මේ හැදෙන්න මෙතනදී හැදෙන්නා වූ ඒකට කියනවා හේතුව කියලා. ඉස්සෙල්ලා ඇදිච්ච බලයක් හින්දා මෙතන මතුවෙන්නා වූ දේ ඇති වෙන කුමක් නිසාද හේතුව හැටියට කියනවා. මෙතන ඇතිවෙන්නා වූ දේට මෙතන ඇතිවන්නා හටගන්නා වූ දේට වටපිටාවෙන් ඉඳගෙන ළඟ ඉඳගෙන මුක්කු ගහන උදව් වෙනේට ඒවට කියනවා ප්‍රත්‍ය කියලා. ඒක නිසා පරණ එක හේතුවයි ළඟින් ඉඳගෙන උදව් කරන එක ප්‍රත්‍යයයි. ওই විදිහට තමයි හේතු ප්‍රත්‍ය කියන වචනය සමහර තැනක යොදන්නේ. ඒකත් මේ පින්වතුන්ට මේ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ විපාක ටික ඔන්න ඔය විදිහටයි එන්නේ. මේකේ යම්කිසි අඩුවක් තියෙනවා නම් තේරුනේ නැත්නම් ඒකත් ඇහුවට කමන්නේ. තේරුණා තාම. අවසර ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් මගේ අහන්නා වගේ තේරුණා. ඒ ශ්‍රීමති මහත්මයාගේ කේදී අර අකුසල විපාකවල අකුසල චෛතික සේරම එදෙන්නේ නැහැ
වගේ තමයි මට තේරුනේ මේ ප්‍රශ්නේ ශ්‍රීමති මත අහනවා හොඳයි. අකුසල විපාක සිත් වල චෛතසික හැටියට යෙදෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි විතක්ක විචාර අධිමුඛ කියන 10 විතරයි. අර අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ කියන එක තමයි මට තේරුනේ. අර ශ්‍රීමති මහත්මයා අහුවා අර අකුසල විපාක වල තක්සල චෛතසික යෙදෙන්න පුළුවන් වගේ එකක් ඇහුවා. ඒක ශ්‍රීමති මහත්මයා ආයෙත් අහනවා හොඳයි ඒක හරිද කියලා පිරිවසන්න. බොහොම පින් මහත්මයා ඇත්තට මේ ප්‍රශ්නෙට මටත් පැහැදිලි වුණේ නැහැ උත්තරේ. අවසරයි ස්වාමීන් වහන්ස, දැන් මම ඇහුවේ මේ දැන් විපාක උපදන විපාක උපදවන සිත්තල චෛතසික ධර්ම 38ක් ගත්තා. එතකොට ඒ 13ක් ගියහම 25 කුසල චෛතසික බවයි තේරුනේ. එතකොට දැන් කාම භූමියේ කාමාවචර ලෝකයේ අකුසල විපාකත් තියෙනවනේ, අපාය හතර අපාය ප්‍රේත තිරිසන් වශයෙන්. එතකොට ඒ අකුසල චෛතසික 14 මෙතනින් අයින් වුණේ ඇයි කියන ප්‍රශ්නේ තමයි ඇති උනේ. ස්වාමින්වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඒක ස්වාමින්වහන්සේ එතකොට අර අකුසල චෛතසික විපාක අකුසල විපාක වල යෙදෙන්නේ නැහැ වගේ එකක් තමයි තියෙන්නේ අපි චෛතසිකයි ගන්නේ. මෙහෙමයි තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ දැන් අකුසල් සිත් වල වැඩ කරන චෛතසික තමයි අකුසල චෛතසික 14. එතකොට මේ ඒ අකුසල චෛතසික 14 වැඩ කරලා බලවත් වෙලා ක්‍රියාත්මක වෙලා ඒ අකුසල විදිහට බලේ හදලා දැම්මයින් පස්සේ ඊට පස්සේ ළඟ හෝ හෙට හෝ අනිද්දා හෝ ඊළඟ ඇති වෙන්නේ විපාකය. ඒ විපාක සිත් වල අර අකුසල සිත් අකුසල සහගත කර්ම හැදෙන සිත් වල හැදෙන චෛතසික ධර්ම ටික විපාකේනකට විපාක සිත් වල ඒ විදිහටම යෙදෙන්නේ නැහැ. ආන්නේ ඒ හින්දා තමයි ඒ ටික අයින් වෙන්නේ. මේ ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අකුසලය කියන එක අකුසල කර්ම ශක්තිය තියෙන එකයි අකුසල කියන එකේ විපාක තියෙන තැනයි මේ චෛතසික ධර්ම වැඩ කරන්නේ මේ එක සමානව නෙවෙයි. අන්න ඒ නිසා ওই ටික අයින් වෙනවා. හැබැයි නමක් තිබෙනවා අකුසල විපාක කියලා. ඒක නිසා සමහර කෙනෙකුට ඕක පටලවෙන්න පුළුවන්. අකුසල විපාක කියන නම තිබුණාට අකුසල චෛතසික සමූහය ඇවිල්ලා ඒක ඩොමිනේට් කරන කතාව නෙවෙයි මෙතන කියන්නේ. තේරුම් ගන්න. ඔවනිතරේ ආයතන වශයෙන් දෙදෙන විදිහ කෙටියෙන් හරි පැහැදිලි කරන්න පුළුවන්ද මේවා? ආයතන වශයෙන් කියන එකත් කරන්න පුළුවන්. මම ඒකත් කියන්නම්. මම දැන් අපි කියවනේ දහම් ඇස්. මම කිව්වා මේ වෙලාවට දහම් ඇස් ඒකත් මේ අහපු නිසා කියනනම් දැන් අපි මේ ධර්මයේ දකිනකොට මේ සමහර අය අපි ඔක්කොම එක හා සමාන නැහැ. මේ දෙවියෝද මිනිසයෝ බ්‍රහ්මයෝ මිනිසයන් අතර වුණත් අපි ධර්මයේ දිහා දකින මේ හේතුඵල ධර්ම ටික දකින විදිය අපි ඔක්කොම එක විදියට බලන්නේ. දැම්මොත් එහෙම භාවනා ශාලාවකට 100ක් භාවනා කරන්නයි කියලා ඔය තියෙන ටික බණ ටික කියලා දැම්මෙන් පස්සේ ඔකේ 100 දෙනා පාඩි වෙලා මේ ඔය ඇතුළත බලබලා ඉන්නේ එක එක විදිහට. සමහර අය හතරපස් දෙනෙක් බලනදි ඔක කෝ වේදනාව කෝ සංඥා ඔන්න ස්කන්ධ හැටියට බලන වේදනාව සංඥා සංඛාර විඥානයට ස්කන්ධ හැටියට බලබලා ඉන්න ඉස්සයි ස්කන්ධ හැටියට බැලීම තුළින් තමයි ඒගොල්ලන්ගේ විදර්ශනා ඥාන මෝරන්නේ. ඊට පස්සේ සමහර අය දානවා මේ මොකද්ද මේක ඇවිල්ලා පඨවි ධාතු මේක ආපෝ ධාතු මේක තේජෝ ධාතු මේක මනෝ ධාතු මේක මනෝ විඥාන ධාතු ඔක්කොම ටික මෙයා බලන්නේ ධාතු ස්වභාව හැටියට සත්වය පුද්ගලෝ නැහැ.
ඔන්න සමහර අය ධාතු ස්වභාවය ඇටියට බලලා ඒගොල්ලෝ ධාතු ස්වභාවය ඇටියට සලකාගෙන තමයි විදර්ශනා ඥාන මෝරවාගෙන දියුණු කරගෙන නිවන ස්පර්ශ කරන්නේ. තවත් කට්ටියක් ඉන්න ඒගොල්ලෝ ආයතන. ආයතන ස්වභාවය. ආයතන ස්වභාවය මේක චක්කු ආයතන, මේක සෝත ආයතන, ඊළඟට ධර්ම ආයතන, කාය ආයතන, මන ආයතන ඕවා ගැන ආයතනික වශයෙන් බලන විදිහක් තියෙනවා. සමහර කෙනෙක් මේක ඇවිල්ලා ඇත්තටම සත්‍යයක්. මේක ඇවිල්ලා මෙන්න මේ හරිය තමයි දුක්ඛ සත්‍ය. මේ තියෙන්නේ මේ දුක්ඛ කාණ්ඩය. මේ දුක්ඛ සත්‍ය ඒ මේ දුක්ඛ සත්‍ය මේක දුක්ඛ කාණ්ඩය හදන්නේ මෙන්න මේ හේතු කාණ්ඩේ. මේ නේද? ඊට පස්සේ එයා මේ චතුරාර්ය සත්‍ය හැම බලනවා. ওই විදිහට එක එක්කිනා ওই චතුරාර්ය සත්‍ය තමයි අවසානයේදී අවබෝධ කරගන්නේ. හැබැයි දාන ඇහැ. ඒ දාන ඇහැ එක එක්කිනාගේ හැටියට වෙනස්. ඔන්න ඔය කාරණේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාණ්ඩයකට දේශනා කරනවා. ආයතන කාණ්ඩයකට, චතුරාර්ය සත්‍ය කාණ්ඩයකට, ස්කන්ධ සමත් කාණ්ඩයකට, පටිච්ච සමුප්පාද සමත් කාණ්ඩයකට මේ ධාතු ඔය කතාව කරන්නේ. ඔන්න ඔය බලන මේ කියන්නේ ඒ කණ්ණාඩි තමයි, ඒ දහම් ඇස් තමයි ඒ ඇයිට ෆිට වෙන්නේ. ෆිට වෙන්නේ නැති එකක් දාලා හරියන්නේ නැහැ. අන්න එහෙම එකක් තිබෙනවා. ඒක නිසා ඕකත් හිතේ තියාගන්න. අර ආයතන වශයෙන් මම කියන්නම්. තව ප්‍රශ්නයක් තියෙනවා ඒක නැත්තම් කියන්න පුළුවන්. මේ මොන හරි තවත් තියෙනවද ආණ්ඩුක බලන්න. අවසරයි ගොඩක් ඉන්නවා මේ සංසාර මේ රූප කතා කරනලාට රූපේ ගති අටක් කියලා කිව්වම එකක් කිව්වනේ ශාස්ත්‍රවයි කියලා. ඒතර මට හිතුණා මේ ශාස්ත්‍රව කියන්නේ ඒතර ආශ්‍රව සහිත ඒක ආශ්‍රව ඇති කළා විපාක දෙන්න උපකාර වෙන හින්දා අර උඩ දෙකින් එකකට මේ රූප දාන්න පුළුවන් කමක් තියෙන වගේ දෙයක්. කොහොමද ඒක තේරුම් ගන්න සාමාන්‍ය නාස්ස? නෑ ඒකේ තියෙන්නේ මේමයි ශාස් කියලා කියන්නේ ඒ ඒ සාසවයි කියලා කියන්නේ ඒ රූප ඇතුළත මේ කෙලෙස් කියලා જાතියක් නැහැ. නමුත් ඒ රූප ස්වභාවයන් නාම ධර්මයන් අස්සේ තිබෙනවා. මේ ඔය අකුසල් සිත් 12 ඇතුළත යට තිබෙනවා මේ ආශ්‍රව හද ආශ්‍රව ගති. කාම ගති ආන්නේ ඒවට ප්‍රත්‍ය වෙන නිසා තමයි රූපවලට සාහව ගති කියලා තියෙන්නේ. එහෙම නැතු ඒ කේස් හැදෙන්න මේවා මේ උපකාරන හේතු වෙනවා. ආන්නේ ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා රූපවලට සාසව කියනවා ඇරෙන්න රූපවලට බෑ අර හිත්වල වගේ ආශ්‍රව හදන්න. අන්න ඒක නිසා තමයි ඒක මේ නාමකාන්ත සාකරකට මේ රූපවලට කරන්ට් දැක්සම් ඒකට අන්තර්ගත කරන්නේ නැහැ. ඒක නිසා තරන්නේ මේ රූප ස්වභාවයන් විපාකත් නොවන විපාක හදන ධර්මත් නොවන කාණ්ඩේ දාලා කතා කරන්නේ. තිරුවන් සර්. එහෙම සර්. එහෙම සර්. තිරුවන් සර්. ඔව් අනිත් ඒවා ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රයෝජන ගන්න පුළුවන් තිරුවන් සර්. හොඳයි. අපි මෙහෙමත් හිතමු. අර විපාක ධර්ම කිව්වනේ. මේ විපාක ධර්ම හැටියට අපි සිත් කතා කළානේ සිත් 36ක් ඊළඟට චෛතසික ධර්ම ස්වභාව 38ක් කිව්වනේ. ඔය ඩිංග විතරනේ ඔකේ මතුවෙන්නේ ඇති වෙන්නේ. ඒකනේ අපි ඊට පස්සේ ඔය ස්කන්ධ හතරකට ගත්තේ රූප නෑ හින්දා. දැන් ඒ ධර්ම ටික ම අපි බාර දෙනවා මේ ආයතන වශයෙන් බලන එකෙක් ඉන්නවා. එයා ස්කන්ධ වශයෙන් නෙමෙයි මේව බලන්නේ ආයතන වශයෙන් බලන එකෙක් ඉන්නවා. එයාට අපි මේ ටික දෙනවා.
මෙන්න ධර්ම ටිකක් තියෙන බලන්නේ කියලා. එයා බලන්නේ හැම වෙලේම ආයතන වශයෙන්. එතකොට එයා බලනවා මෙහෙම. විපාක සික් 36ක් තිබෙනවා. ආයතනික 38ක් තිබෙනවනේ. එයා ඒව වෙනස් කරන්නේ නැහැ. සංඥා අරව මේවා වෙනස් කරන්නේ නැහැ. විපාක සික් 38ම විපාක සික් 36ම මෙයා මොනව කරත් ඒව මන ආයතනනේ. විපාකයක් හැටියට මොන දේවල් කරත් ඒව විඥානයි. ඒක නිසා ඒ විඥාන කියන දේ මන ආයතනේ හැටියට තමයි ආයතනයක් ගත්තන් පස්සේ තියෙන ආයතන 12නේ තියෙන්නේ. ආයතන 12 තියෙන චක්කු ආයතනේ තිබෙනවා රූප ආයතනේ තියෙනවා. ඒ දෙකම මෙතන නැහැනේ. ඊට පස්සේ සෝත ආයතනේ තියෙන සද්ධා ආයතනේ තියෙනවා. ඒ රූපනේ ඒ දෙකත් මෙතන නැහැනේ. හතරක් අයින් වුණා. ගන්ධ ආයතනේ තියෙනවා ගාන මේ ගන්ධ ගාන ආයතනේ තියෙනවා ගන්ධ ආයතනේ තියෙනවා. ඒ දෙකත් රූපනේ මෙතන නැහැ. දිව ආයතනේ රස ආයතනේ තියෙන ඒ දෙකත් මෙතන නැහැ. අටක් මයින් වුණානේ. කාය ආයතනේ තිබෙනවා පොට්ටබ්බ ආයතනේ තිබෙනවා ඒවත් රූපනේ. එතකොට 10ක් මයින් වෙනවානේ. 10ක් මයින් වුණාන් පස්සේ ඉතුරු වෙන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි. එතකොට මේ දක්ෂ ආයතනයක වශයෙන් වැඩ කරන මේ යෝගියා මෙයා වෙනස් කරගන්නවා මේ සිත් 36 කොච්චර 36 කියලා කතා කරත් ඔතන තියෙන්නේ ආයතන වශයෙන් මන ආයතනේනේ. සිත් විපාක සිත් 36ක් වුණත් 35ක් වුණත් 34ක් වුණත් ඊට අඩුවෙන් වුණත් වැඩියෙන් වුණත් මෙතන තියෙන ටික ඇවිල්ලා ගන්නේ විපාක සිත් නම් ඒව මන ආයතනේ. ඒ මන ආයතනේ ASCII ඒ හිත ASCII වැඩ කරන්නා වූ තවත් මොන හරි තිබෙනවා නම් ඒවා අරමුණු වෙන්නා වූ දේවල් තිබෙනවා නම් ඒ ඔක්කොම ඇවිල්ලා ධර්ම ආයතනේ සරකන්නේ චෛතසික ධර්ම සරකන්නේ ධර්ම ආයතන හැටියටනේ. ආන්නේ ඒ විදිහට ආ කොටස් දෙකයි ගන්නෙ. මේක කොටස් දෙකකින් දකිනවා. එකක් තමයි ආයතන වශයෙන් ගත්තායින් පස්සේ මන ආයතනය, අනිත් එක තමයි ධර්ම ආයතනය. ඊළඟට ඕක ගියන් පස්සේ මේ විපාක ධම්ම ධම්මා කියන තැනට ගියන් පස්සේ එතනත් එයා ඒටිට දුන්නන් පස්සේ එයාට දෙනවා බාර දෙනවා කුසාසිත අකුසාසිත 12ක් දෙනවා කුසාසිත 21ක් දෙනවා ওই 33ම එයා සලකා ගන්නවා මේ තමයි මන ආයතනේ. ඊළඟට චෛසික දෙනවා 52ක් ඒ ඔක්කොම ටික දා ගන්නවා ධර්ම ආයතනේ හැටියට. ඔය විදිහට තමයි මේ මන ආයතනේ ධර්ම ආයතනේ හැටියට තමයි දෙන ඔක්කොම නාම රූප නෙමෙයි නාම ධර්ම ටික සිත් චෛතසික සලකා ගන්න මේ විදිහටයි. තුන්වෙනි කාණ්ඩේ දුන්නයින් පස්සේ අතර ගන්නවා මේ ආයතන වශයෙන් මේ අර තියෙනවනේ රූප එතන තියෙනවනේ දැන් රූපත් ටිකක් තියෙනවනේ. ඒ රූප ටිකේ එයා වෙන් කර ගන්නවා රූප 28ෙන් අයින් කර ගන්නවා ප්‍රසාද චක්කු ප්‍රසාද රූපය අයින් කර ගන්නවා ප්‍රසාද රූපයේ හැටියට වර්ණ රූපයේ ඇති මේ 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 ආයත චක්කු ආයතනයේ හැටියට වර්ණ රූපය අයින් කර ගන්නවා මේ තව ආයතනයක් හැටියට ඔය විදිහට චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය ඝාන ප්‍රසාදය જીවහ ප්‍රසාදය කාය ප්‍රසාදය ওই ටික ප්‍රසාද ආයතන පහක් හැටියට සලකා ගන්නවා. ඒකට ගොදුරවන්නා වූ වර්ණේ වර්ණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික දා ගන්නවා. මේ ඊළඟට මේ ඒකේ ගෝචර ආයතන හැටියට අනිත් ඔකෝම ටික අනිත් ඉතුරු වෙන්නා වූ ඔක්කොම තියෙනවනේ සූක්ෂම රූප මේ 16ක් එහෙම. ඊළඟට අර ක්‍රියාසිත චෛතසික නිර්වාණ ඔක්කොම ටික දාගන්නවා මේ මන ආයතනේ සහ ධර්ම ආයතනේට. ඔය විදිහට තමයි ඔය මේ ඒ තුන්වෙනි ගොඩ ආයතන වශයෙන් බෙදාගන්නට මේ මහන්සි ගන්න සහ මේ අපිට බෙදාගන්නට වෙන්නේ. ඔයක ආයතනික වශයෙන් බෙදන්නා වූ කෙනාට දුන්නන් පස්සේ හිතින් සලකන්නේ ප්‍රතිවික්ෂාවෙන් සලකන්නේ මෙන්න මේ ටික ධර්ම ආයතනේ මේ ටික මන ආයතනේ ඔය විදිහට තමයි සලකන්නේ.
ඒක නිසා එක ඇහැක් තිබෙනවා ස්කන්ධ වශයෙන් අනිත් ඇහැක් තිබෙනවා ආයතන වශයෙන් සමහර අය ආයතන වශයෙන් සලකන්න දක්සයි සමහර අය ස්කන්ධ වශයෙන් සලකන්න දක්සයි තිරුවන් සරණයි අන්තර සංඥාස එතකොට සූක්ෂම රූප ටික මනෝ ආයතනයේද ධම්ම ආයතනයේද වැටෙන්නේ තිරුවන් සරණයි සූක්ෂම රූප 16ක් තිබෙනවා ඒ ටික ඔක්කොම වැටෙන ධර්ම ආයතන හැටියට බොහොම පින් සමිනේ අනිත් අයටත් මම හිතන්නේ තේරුණාද දන්නේ නැහැ සමිනවස පොඩ්ඩක් එකක් අපි සරකා බලා ගත්තා නම් හොඳයි කියලා හිතුණා අනිත් අයත් මේ ගැන මොන හරි අදහසක් තිබුණොත් තේරුණාද නැද්ද කියලා ඉදිරිපත් කරනවා හොඳයි චේතනස් කරන්න ඒක බොහොම හොඳයි ඒක බොහොමද ඇත්ත වශයෙන්ම මේ මේක මේ අභිධර්ම වැඩසටහන මේ පාඩම ගරුගාම්භීර මහා වැඩසටහනක් හැටියට ඒ නම පවත්වාගෙන යන්න කරන එකක් නෙවෙයි ඒක මේ මේ අපි හිතමු මොන දේ වුණත් මොන වටින දේ වුණත් අපිට තේරෙන්නේ නැපායි එතකොට තමයි ඕක හරියන්නේ ඒක නිසා මේක ලොකු වැදගත් වටිනාම ගැඹීර බණක් දේශනාවක් හැටියට සැලකුවොත් මේක තේරෙන්නේ නැත්තම් මොන ගැඹීරකමක්වත් ඒක නෙමෙයි මේක වැටහෙන්නේ නැත්තම් මොන ගැඹීරකමක්වත් නැහැ මේ කොච්චර සල්ලි දීලා මොන බ්‍රෑන්ඩ් එක තියෙන වාහනයක් ගත්තා ඒ වගේම ඔය තියෙන බෙන්ස් තියෙනවා BMW තියෙනවා මොන වාහනේ ගත්තා පාරේ දුවන්න බැරි නම් අපිට අවශ්‍ය තැනට යාගන්න බැරි නම් දුම් ගහනවා නම් නවතිනවා නම් තල්ලු ආයෙස්ස නම් ඒ වාහනේ මොන බ්‍රෑන්ඩ් එකුණත් වැඩක් ඒක නිසා මේ වැඩසටහනත් අභිධර්මයේ වුණාට මේක අපේ හිතේ අපේ හිතට තේරෙන්න ඕන මේක වැටහෙන්න ඕන මේක අහු වෙන්න ඕන මේක ක්‍රමය මේක තාලේ අහු වෙන්න ඕන එහෙම අහු නැන් පස්සේ Tamanට වැටහෙනවා ඒකට වදිනවා හිතට කැවෙනවා හිතට වදිනවා මේ කියන්නේ මේකෙන් කියලා මෙන්න මේ කියන්නේ මේකෙන් කියලා එහෙම තේරුණාන් පස්සේ තමයි රහ තියෙන්නේ එතකොට තමයි මේක මේ වැදගත් වෙන්නේ. ඒක නිසා අපේ පින්වතුන්ට ඔය මතක් කළා වගේ මොනාහරි තේරෙන්නේ නැති දෙයක් වෙනවා නම් දන්නේ නැතුව තේරුම් ගන්නේ නැතුව තේරුණා හැටියට දන්නවා හැටියට ඉන්නවට වඩා හොඳයි. දන්නේ නැතිදී අපි තේරුම් ගන්න කැමීමට ප්‍රශ්නයක් ඇහිම හරිය වටිනවා. ඒකේ උත්තරය Tamante විතරක් නෙවෙයි අහගෙන ඉන්න හැම එක්කිනාටම ප්‍රයෝජන වෙනවා. ඒක නිසා ප්‍රශ්න අහන්න තේරුම් ගන්න බැරි වෙච්ච ඒවා, පුළුවන් වෙච්ච ඒවා, ඒ වගේ නැහැවට කමක් නැහැ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි නාන්ත. මම හිතන්නේ අපි මේක කලිමුත් එහො වෙලාවක පසුවර කල් දැම්මා මේ ගැන සාකච්ඡා කරන්න. ඒක තමයි අර රූපේ ඇති වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් කියන දේ ගත්තොත් එතන තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ රූපේ කියන එකත් විපාක ධර්මයක් වගේ කියලා. අපි කොහොම ස්වාමීන් වහන්සේක තේරුම් ගන්න ඒ අනුව විස්තර කිරීම කොහොමද අපි තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ තේරුවන් සරණයි මේ ධර්ම සලකනකොට මෙහෙම තියෙනවා මේ දැන් තියෙනවා මේ හේතු ධර්ම තියෙනවා ප්‍රත්‍ය ධර්ම තිබෙනවා හේතු ධර්ම තියෙනවා ප්‍රත්‍ය ධර්ම තිබෙනවා ඒ හේතු ධර්ම වල ප්‍රත්‍ය ධර්ම වල වෙනස් වෙනස් දැන් වෙන් කරලා ගත්තයින් පස්සේ මේ කියනවා ධර්ම බෙදීම වෙනස්ම බෙදීමක් එකක් තමයි බලන්ට විපාක හැටියටයි ඒව උපදින කර්ම ශ්‍රිත හැටියටයි ඒ දෙකට මන්ත්‍රගත නොවන්නා වූ ධර්ම හැටියටයි අර මේ ඉස්සෙල්ලා කියන සූත්‍රයේ තිබෙනවා සූත්‍ර කාණ්ඩයේ තිබෙනවා මොකද මේ හතර කිවි මහත්තයා එකක් තමයි ආහාරය අනිත් එක තමයි කර්මය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක හරි අවිද්‍යා තණ්හා කර්ම ආහාර එහෙම තියෙනවා මේ ඒ බෙදින්නේ නෙමෙයි මහත්තයා මේ බෙදන්නේ මෙතන හුදෙක්ම ධර්ම
විපාක ස්වභාවය. හැබැයි මේ මෙහෙම එකක් තිබෙනවා. ඔක අහනකොට අර කර්ම කියලා කියනකොටම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කර්මය නිසා හුදෙක් මේ විපාක හැටියට උපදවනද? උපදවනවා නේද මේ මේ රූප කියලා. හැබැයි විපාක හැටියට උපදවන්නේ එතන රූපම නෙවෙයි, මෙතන උපදවන්නේ විපාක හැටියට විපාක සිත්. විපාක සිත් හදන්නේ. ඒක නිසා විපාක සිත් ටික තමයි විපාක ධම්මායත් කියලා කරන්නේ. නැත්තම් රූප රූප ටික එකට අන්තර්ගත කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරේ සාමාන්‍යවස මටත් පොඩ්ඩක් තේරුනේ නැහැ. දැන් සාමාන්‍යයෙන් දැන් ප්‍රතිසන්දි හිතක් එක්ක විපා මේ කර්මජ මේ රූප කලාප තුනක් පහළ වෙනවා කියන සාමාන්‍යවස. එතකොටත් එතනත් සඳහන් වෙන්නේ කර්මජ විපාක රූප කියන. එතකොට ඒකත් එතන දැන් මේක ඒක ඒක වෙනම සම්බන්ධයෙන් අභිධර්මිත වගේ සඳහන් වීම තියෙනවා. එතකොට විපාක කියලා රූපේ මේ විපාක හිත් විතරක් කරන් තියෙනයි කියන එක වෙන්නේ මේ අධ්‍යාන්ත මහත්මයාත් ඇහුවේ. තේරුම් ගන්නයි සම්මා. හරි. මේ ඒකේ තියෙන මහත්තයා මෙහෙම එකක්. ඒකේ තියෙනවා දැන් අර ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ විපාක සිතක්. ප්‍රතිසන්දි සිත කියලා කියන්නේ විපාක සිතක්. ඒ වගේම ඒ ප්‍රතිසන්දි හිත හදන්නට ප්‍රතිසන්දි සිත හදන්නට හදපු මේ කර්ම හිතක් තිබෙනවනේ. ඒ කර්ම හිත ගන්නවා විපාක ධම්ම විපාක ධර්මයක් දෙන්න තියෙන ධර්මයක් හැටියට. දැන් මේක ඇවිල්ලා විපාක ධර්මයක් හැටියට. එතකොට මේ විපාක සිත හැදුන්නේ අර පළවෙනි ධර්ම හැටියට මේකේ තිබෙන්නා වූ බලය නිසා එතනට ගැළපෙන රූපය හැදුන මිසක අතන තිබෙන්නා වූ දේ රූප හදන්න නෙවෙයි රූප හදන්න විපාකයක් හැටියට රූප හදන්න නෙවෙයි අර අකුසල ධර්මයේ හැදෙන්නේ. අකුසල හරි කුසල හරි මොකක් හරියක් හැදෙන්නේ ඒක හදන්නේ රූප විපාක හැටියට උපදවන්න නෙවෙයි. ඒක හදන්නේ විපාක සිතක් හදන්න. ඒ විපාක සිත හදනකොට ඒ තැනට ගැලපෙන්නා වූ රූපය සකස් වෙන ඇරෙන්න මේ ඒ රූපය සකස් කරන ඇරෙන්න මේ මේ කුසලේ හරි අකුසලේ හරි කර්ම මේ ඒ මේකෙන් විපාක ධර්ම ධර්මයෙන් ඩිරෙක්ට් ඇති කරන්නේ නැහැ මේ රූප ස්වභාවය. ඒක ටිකක් කෙනෙකුට තේරුම් ගන්නට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර දැන් අපි කිව්වනේ මේ කර්මජ රූප ගැන කතා කරා, ඊළඟට ඔය ප්‍රතිසන්දි රූප ගැන කතා කරා. මේක තවත් එකක් මතක තියාගන්න ඕන මහත්තයා මෙහෙම. අර හේතු කියන එකයි ප්‍රත්‍ය කියන එකයි වැඩ කරන හැටි. මේ ඒක හැබැයි අපි ඉස්සරහදී කතා කරනවා හේතු කියන එකයි ප්‍රත්‍ය කියන එකයි ධර්මතාව කොහොමද මේ දෙක වැඩ කරන්නේ කියලා. සමහර අවස්ථාවලදී හේතු කියන එකයි ප්‍රත්‍ය කියන එකයි මේ සූත්‍ර දේශනාවල වුණ සමහර වෙලාවට කතා කරනවා නිකන් ඒ තරම් වැඩි වෙනසක් කරන්නේ නැතුව. නමුත් ඒකේ තිබෙනවා වෙනසක්, ධර්ම ස්වභාවයක් තියෙනවා වෙනසක් තිබෙනවා. එනු ගත්තයන් පස්සේ මේ ප්‍රතිසන්දිතක් ඇදෙන අවස්ථාවේදී කර්මජ රූප කියලා ගන්නේ මහත්තයා කර්මසිතේ මේ අර විපාකසිතේ හැදෙන්නා වූ විපාකසිතේ තිබෙන්නා වූ ස්වභාවයට අනුකූලව සකස් වෙන ඇරෙන්න අරකින් හැදෙන්නා වූ මේ කර්ම මේ මොකද්ද විපාක ධර්ම විපාක ධම්මා කියන එකෙන් ඒ හේතු වෙච්ච විපාක ධම්ම ධම්මා කියන එකෙන් ඇති වෙච්ච එකක් හැටියට ගණන් ගන්න නෑ ඒක. කරචාන්නාන්ත අපි දැන් මේ අපි කලින් ඉගෙන ගත්ත මේ චිත්ත චෛතසික ඒ වර්ගීකරණය අපි මුලදී මේ ඉගෙන ගත්තා. ඒක සාමාන්‍යයෙන් දැන් මේ අභිධර්ම මාතිකා වලින් මේ ඒ අපි ඉගෙන ගත්ත දේවල් චිත්ත චෛතසික සිටිවිලි 89 චෛතසික 50 ඒ වගේ ඒවා නැවතත් අපි මේ වෙන වෙනම වර්ගීකරණය කරන්නේ
මම හිතන විදිහට මට මම තේරුම් ගන්න විදිහට මේක තව තවත් මේ විදිහට වර්ගීකරණය කරන්නේ මේවා ඇත්ත වශයෙන්ම මේ ඔක්කොම ධර්ම සත්ව ජීව පුද්ගල ආත්ම නෙවෙයි කියන තව තවත් තහවුරු කර ගැනීමට නේද ස්වාමීන් වහන්සේ එහෙම නේද ඉටා කරනවද ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න. එහෙම එකකුත් තියෙනවා. එහෙමකුත් තියෙනවා. අනිත් එක තමයි මේ මෙයාගේ තිබෙන කෘත්‍ය ලක්ෂණයක් තිබෙනවා. ඒ කෘත්‍ය ලක්ෂණය කියන එක හරිම සියුම් ධර්ම ලක්ෂණයක් තිබෙනවා. ඒ ධර්ම ලක්ෂණයත් හරිම සියුම්. සමහර වෙලාවට කෘත්‍ය ලක්ෂණය ධර්ම ලක්ෂණයයි පටලැවෙන්න පුළුවන්. දැන් කෘත්‍ය ලක්ෂණය ඇවිල්ලා හැම ඒකටම ඔය කියපු සිත් වශයෙන් චෛතසික වශයෙන් ගත්ත රූප ස්වභාව වශයෙන් ගත්ත නිර්වාණ වශයෙන් ගත්ත ධර්මවල හැම එකේම ඒකට අයිති වෙච්ච ආවේනික ධර්ම ස්වභාවයක් තිබෙනවා. හරිම සූක්ෂ්මයි. හරිම සූක්ෂ්මයි. ඊළඟට ඒකට ආවේනික වෙච්ච ඒකටම අදින් වෙලා ඒකෙන්ම කරන්න පුළුවන් ක්‍රියාත්මක වෙන අනිත් දෙයකට බලපෑමක් කරන්නා වූ ධර්ම ලක්ෂණයක් තිබෙනවා. ඒ ධර්ම ලක්ෂණයත් අතිශය සූක්ෂ්මයි. අතිශය බොහොම සූක්ෂ්ම දෙයක්. ඒක නිසාවෙන් ඔය සමහර වෙලාවට මේ කෙනෙකුට ඔය ධර්ම ලක්ෂණේ මේ කෘත්‍ය ලක්ෂණයයි පටලැවෙන්න පුළුවන්. ඔය හැම එකින්ම උගන්වන්නේ ඔය කිසිම දෙයක ආත්ම නැහැ කියන එකයි, ඒවා ජීව නැහැ, ධර්ම ස්වභාවයකට තියෙනවා කියන එක තමයි කියන්නේ. ඒ වගේ තියෙනවා මේ හොඳටම පැහැදිලිවම පිරිසිදුවම හොඳටම නම ගා එක මේ හොඳටම ඒ ධර්ම ස්වභාවය අවු කරලා වටහලා ධර්මයේ දකින්නටම ගැඹුරුම කියලා දෙන එකක මේ විදියක් තමයි ওই කොටස් කරලා කාණ්ඩ කළා. සමහර වෙලාවට කෙනෙකුට කියන්න පුළුවන් අපි ඉස්සර ගණිතයක් ඉගෙන කුලක මේ ගණිතය කරනවානේ. දැන් කුලක කියන්නේ එක කොටසක් නියෝජනය වෙනවා දෙවිදියකට. තව වෙලාවට ඒ දෙවිදියේ දෙවිදියටම වෙනස් මේ යන්නේකේ කොටසක් තව ඒකට අන්තර්ගත වෙනේවත් තියෙන නොවෙනේවත් තියෙන. අපි කුලක වශයෙන් මේ ආන්න ඒ වගේ ධර්ම න්‍යායක් ඒ වගේම කුලක වශයෙන් ගොඩවල් වලට බෙදලා කරන දෙය තමයි මේ තික මාත්‍රිකාව සහ දුක මාත්‍රිකාව මේ මාත්‍රිකා ස්වරූපයේ තියෙන්නේ. ඒක නිසා අර කියපු එකේ සත්ව පුජ්‍යල ආත්ම වශයෙන් වෙන් කරලා මේ සත්පුද්ගල ආත්ම වශයෙන් නැති දෙයක් ධර්ම හැටියට වෙන් කළ බැලීම තමයි තියෙන එකට ගොඩක් උපකාර වන ධර්මයක් තමයි මේ තියෙන්නේ. අවසර සමිනවසද්ද මේ කාලයත් මේ දැන් අවසන් වෙලා තියෙන හින්දා මේ මට මගේ අදහසක් තමයි මේක මට හිතෙන දේ තමයි මේ අපි ඉස්සරහට යන්න කලින් අර කලින් කරපු තික මාතික දෙකයි අද කරපු එකයි තුනම බදාදාට ආයෙ නැවත සාකච්ඡාවකට වගේ අරන් තව පොඩ්ඩක් අපි විසඳ ගත්තා නම් හොඳයි කියලා හිතුණා. අනිත් අයගේ අදහසුත් ඒකට ඉදිරි කරනවා නම් හොඳයි. ඒ මම හිතන්නේ ධර්ම සාකච්ඡා 36 35 37 අයි අද එකයි මම 35 36 37 ඒ වගේ වෙන්න ඕනේ. ඒකයි අද එකයි ආයේ නැවත සාකච්ඡා කරලා අපි පදාදාට තව පොඩ්ඩක් ඒක විසඳ ගත්තත් හොඳයි කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. ඒකත් ඒකට දැන් ආයේ අපිට තව බලා ගන්න පුළුවන් චෛතසික සිත්වල අර ගණන්ීය ඉලක්කම ආයේ තව පොඩ්ඩක් මතක තියාගෙන ආයෙත් ලැස්තිව ආවන හොඳයි කියලා හිතුණා. අනිත් අයගේ අදහසුත් මේකට එකතු කරන්න. එතකොට අපිට බදාදා කොහොමද කරන්න කියලා තව පොඩ්ඩක් අදහසක් ගන්න. තේරුම් ගන්න. ආයෙත් සරණයි දුරුබුන මහත්මයා මේ මමත් මේ කතා කරේ අර මේ ඔබ ඔබතුමා කලින් කිව්වා වගේ මේ දැන් අපි ස්වාමීන් වහන්සේ මේක මේ කියනකොට නම් මේ ඒක අපිට මේ තේරෙනවා යම් තුරකට මේක මේ කියන්න බෑ. මේ හරියටම මේ මටත් වෙන තේරුම් ගන්න අපහසු දෙකක් තමයි. එකක් තමයි ඔය ඉලක්කම් ගණන් වැටෙන ඒවා. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මේ අර වචනවල හරි මේ එකට යන තේරුම් අර ඒක හරි දෙක වගේ තියෙන තේරුම් ඒවා තේරුම් ගන්න අමාරුයි. අපි සමාජයේ ප්‍රඥාවඩු නිසා දන්නේ නැහැ. එහෙම මම උදාහරණයක් කියනවා මේකට අදාළ නැහැ ස්වාමීන් වහන්සේ. මේ
අර එදා වහන්සේ මිට කලින් දවසක මතක් කර වෙලාවේ තක් ගැන කිව්වා මේ පට්ටාන ප්‍රකරණය කියලා. මම ඕක ඉතින් කියවන්න පටන් ගත්තා පිටු දෙක තුනක් කියලා අත්තර දැම්ම ස්වාමීන් වහන්සේ. ඒක මේ ඒ තියෙන වචන ඔක්කොම තේරුම් එක වගේ මට ටික වෙලාවක් බලනකොට. ඉතින් ඒ වගේ ඒක තමයි අමාරුම තේරුම් ගන්න. ඉතින් මම නම් මම හිතන්නේ මේ නැද්බුල මහත්මයා මමත් එකඟ වෙනවා අපි රිවිෂන් එකක් කරමු කියලා. තේරුවන් සරණයි. ඔව් ස්වාමීන් වහන්සේ. ඒකේ හැබෑවක් තියෙනවා. ඔව්. ඒකේ හැබෑවක් තියෙනවා. ඒ කියන්නේ මේ සමහර ඒවා හරීම මේ කිප්පින් ඔක කියන්න ගියාමත් මේ කියන්න ගියාමත් එක බොහොම පැහැදිලිවම කියන්න ඕනේ. අර අපි ඒක මහත්යෙක් හිටියා. ඒ මහත්යා මේ විරියාපෘතියක් කරා. මේ ව්‍යාපෘතියක් ඔය ඒකේ වැඩසටහන් කරන්නේ. ව්‍යාපෘතියක් මිනිසුන්ගේ ගෙවල් හදලා දෙන නිවාස ව්‍යාපෘතිය කරන තියෙනවානේ. ඒ මහත්යා මේ ඒ කියන්නේ මේ අපිට කියන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මම මේ දවස්වල මේ ව්‍යාපෘතියක් කරනවා. මේ ව්‍යාපෘතියක් කරනදී මේ මම කීප ගමනක් නැහුවානේ මේ මොකද්ද මහත්යා කරන්නේ. ඊට පස්සේ කිව්වා ව්‍යාපෘතියක් කරනවා කියලා. ඉතින් අර දැන් මේක මේ ඔක ඔය සවුන්ඩ් දෙකම එක ළඟින් යන්නේ. ව්‍යාපෘතියක් කරනවා කියන එකයි ව්‍යාපෘතියක් කරනවා කියන එකයි මේ අර සංස්කෘතයි සංවෘතයි කියන එක අන්න ඒ වගේ ගොඩාක් සමාන එක ළඟින් යන පොඩි අකුරකින් ස්කිල් එකකින් පාපිල් එකකින් වෙනස් වෙන වචන තිබෙනවා. ඕක නිසා මේ අර ඔකේ අස්සේ හැංගිලා තියෙන ධර්මය තේරුම් ගන්නට වඩා නිකන් අර වචනේ ගිහිලා ඇප්පිලා ඒක සමානවද්ද කියලා නිකන් පස්සට යන ගතියක් තියෙන. ඒක නිසා තමයි කියන්නේ මේ ධර්ම වල වැඩසටහන මේ විශ්වයේ තිබෙන දේවල් එකිනෙකට බලපාමින් ක්‍රියාත්මක වෙන විදිය හරිම සංකීර්ණයි. හරිම සංකීර්ණයි. ඒකට ඒ සංකීර්ණ වෙච්ච ක්‍රියාවලිය කියන්ට ප්‍රකාශ කරන්ට මේ භාෂාවල් ප්‍රමාණවත් නැහැ. දැන් බලන්න මෙහෙම දැන් ඉංග්‍රීසි භාෂාවෙන් අපි ඔය මේ රටවල් පාලනය කරනවා ඊළඟට මේ ඔය ව්‍යවස්ථා හදනවා ලෙඩ දුක් වලට බෙහෙත් ලියනවා හදනවා මිනිසුන්ගේ දුක සැප කියනවා ඉතින් මේ බණ කියනවා නිවන් යන්න ඉංග්‍රීසි භාෂාව ඔය හැම එකක්ම කරන්නේ අර අකුරු 26න්නේ දැන් බලන්න ඔය හැම එකක්ම අකුරු 26න් කරන්නේ ඉතින් ඕක මේ හරිය පරිස්සමෙන් ඔය 26 හැසිරෙව්වොත් හොඳයි නැත්තම් එහෙම ඒ යොදන්න තියෙන තැන් වලට ඒ ගැළපිල්ල යෙදුවොත් හොඳයි. ආන්න ඒ වගේ අමාරු කර්තව්‍යයක් තමයි මේ සම්මත භාෂාවක් හරහා. අපිට නම් ඉංග්‍රීසි භාෂාව 26යි සිංහල භාෂාව 50 ගණන්ක් තියෙනවනේ. ඒ ටිකෙන් තමයි මෙච්චර මේ මෙයක් කරන්නේ. දැන් පාලි භාෂාවෙන් තියෙන 41යි. ඉතින් ඒ ටික කොහොම මේ අරගෙන මේ සංකීර්ණ දෙයක් ඒක නිසා ධර්ම වශයෙන් ගත්තයින් පස්සේ මහ විශාලයි. නමුත් ඒක කියන්න තිබෙන භාෂාව හරි ඩිංගරයි. හරි පොඩ්ඩයි. ඒක නිසා බොහෝම පරිස්සමෙන් මේක අසුරවන්න ඕන ආපස්සට යන්නේක හොඳයි කියලා හිතනවා. ඒක ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. තේරුවන් සරණයි. ඔව් අන්තිම ප්‍රශ්නේ හිටියද මේ ගම ඊට පස්සේ දලොත් මහත්තයාට වෙලා අද වැඩසටහන සමුක්ත කරන්න කියලා මම ආවදනා කරන තිරුවන් සරණයි. ඔබ සංගම මහත්තයා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න තිරුවන් සරණයි. තිරුවන් සරණයි අතර සංවාද මේ සංවාද මේ අපි දැන් මේ අපි ධර්ම විදියට හැමදේම බෙදාගෙන යනකොට සමාහාර දැන් අපි ඉගෙන ගත්ත දේ වලින් ඒවත් යොදාගෙන හිතන්න යනවානේ. ඒතකොට සමාහාර නියන් ඒවා අදාළ නැහැ කියලා හිතනවා. අර එක සූත්‍රයක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බුද්ධ විෂය, ඥාන විෂය, කම්ම විෂයයි තව
මොකද ලෝක චින්තා විෂය පිළිබඳව වැඩිපුර හිතන්න එපයි ඒකෙන් මේ ඒවා අචින්තයි කියලා. ඒතර මේකේ කොහේ හරි සීමාවකුත් ඇතිනේ. අපි නිකන් කොයි වගේ තැනකින් සීමා වෙන්න ඕන සම්මාස වෙනවද? මේ ඒකේ ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ඒ සීමාව හොඳට දැනගෙන තිබෙනවා. ඒ සීමාවේ දැනගෙන ඒ සීමාවේ හසුරුවන්න පුළුවන් ටික තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. අපිට ප්‍රමාණවත් නැතිව බුදුරජාණන් වහන්සේ සීමා කළ දේශනා කළා නැහැ. උදාහරණයක් හැටියට කියනවා නම් දවසක් අර මතක ඇතිනේ බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. වික්ෂුන් වහන්සේලාට ඇක්ටීරියා වනයේට ගිහිල්ලා ඇක්ටීරියා කුල කියලා කියන්නේ අර කියඹල කුල වගේ පොඩි තියෙන කොළ జాතියක්නේ. ඇක්ටීරියා වනයේක ඉන්න ලොකු වනාන්තරයක්. බුදුරජාණන් වහන්සේ වැටලා තියෙන ඇක්ටීරියා කුල ටික අතට අරගෙන වට ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ස්වාමීන් මේ අනේනේ බලන්න මේ මගේ ඇක්ටීරියා අතේ තියෙන කොළ ටික පේනව නේද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ යා කොළවල මේ මගේ අතේ තියෙන ටිකද වැඩි නැත්නම් මේ බිම ගස්වල තියෙන ටිකද? ඊට පස්සේ විසුන් වහන්සේ හරි සරල ප්‍රශ්නයක් නේ. මේ බිම තියෙන ඒවා ගස්වල තියෙන වැඩි භාගිතුන් වහන්සේගේ අතේ තියෙන ඒක බෝඩින්ගයි බොහොම සල්පයි කිව්වා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානේ මං ආපූත කරගත් ආපූ ධර්මයේ මේ ගස්වල මේ වනාන්තරයේ මේ පොළවේ ඇරලා තියෙන පොළ වගේ. නමුත් මම දේශනා කරපු ටික මේ අතේ තිබෙනා වූ ඇක්ටීරියා කොළ ටික වගේ. ඇයි එහෙම අතේ තියෙන ප්‍රමාණයක් එහෙම උපමා කරලා දේශනා කළේ? හේතුව බුදුරජාණන් වහන්සේට තරම් ඒ ධර්මයේ ග්‍රහණය කරගන්න මනසක් හිතට වෙන කෙනෙක් තවත් නැහැ. නමුත් මේ අභිධර්මයේ සූත්‍ර දේශනාවල් විනේ මේ ඔක්කොම ටික ප්‍රකාශ කරලා තියෙන්නේ මිනිසුන්ගේ ග්‍රහණ සීමාවේ පමණයි. ඒ ග්‍රහණය කරගන්න තීරුම් ගන්න පුළුවන් විදිහට ලෞකික මනුස්ස ආශ්‍රයේ තිබෙනා වූ සංසිද්ධීන් අල්ලාගෙන උදාහරණ උපමාවන් ටිකක් අල්ලාගෙන ඒ ටික හරහා මේ මිනිසුන්ට මේක ගෝචරය කරගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක දේශනා අකල තිබෙන්නේ. ඒ අතරිනුත් මේ තිබෙනවා ආකාර හතරක කොටසක් ඉන්නවා. සමහර අයට මේක අමාරුවෙන් නැවත ආලාරි ග්‍රහණය කරගන්න පුළුවන්. සමහර අයට මේ හරි ඉක්මනට පුළුවන්. සමහර අයට බොහොම අර්ථකථන අවශ්‍යයි. සමහර අයට ඒත් බැ. එහෙම කොටසකුත් තියෙනවා. හැබැයි මේ තියෙන ටික ඇවිල්ලා විතර හිතන්න පුළුවන් සීමාවේ තියෙන්නේ. හැබැයි ඒක සමහර කෙනෙකුට ඒ ලෙවල් එකට එනකල් ඒ අර්ථයේ ග්‍රහණය වෙනකල් මේ ටිකක් මේ අමාරුයි. නමුත් අහුණාට පස්සේ හරියනවා. හරියට දැන් මේ හිතන්න බලන්න දැන් බොරුවක් කියනවා කෙනෙක්. ඒක අසත්‍යයක් නේ. දැන් බලන්න අසත්‍යය ඔක දැන් කෙනෙක් යන බොරුවක් කිව්වොත් අසත්‍යයක් කිව්වොත් එමේ ඒක බොරුවක්. ඒකේ සත්‍යයක් නැහැ. ඒක ඇත්තක් නැහැ. හැබැයි තව කෙනෙක් දකිනවා ඔව් බොරුවක් කියනවා අසත්‍ය ප්‍රකාශ කරන අසත්‍යයක් තුළ සත්‍යයක් තියෙනවා කියන. අසත්‍යයක් තුළ බොරුවක් තුළ තියෙන සත්‍යයක් තියෙනවා. සත්‍යයක් තියෙන්නේ මොකද්ද? ප්‍රකාශ කළේ බොරුවක්. ඒ ප්‍රකාශ කළ බොරුව බව ඇත්තක්. ප්‍රකාශ කළේ අසත්‍යයක්. අසත්‍ය ඒ ප්‍රකාශ කරපු අසත්‍ය තුල ඒ අසත්‍ය බව ඇත්තක්නේ. අන්න ඒ විදිහට මේ ධර්මස්සේ රින්ගන එක බලන විදිහක් තියෙනවා. අන්න ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම අස්සට රින්ගවන්ට අපේ ඔළු ඒකට රිංගවන්ට নানা ප්‍රකාර ක්‍රම භාවිතා කරලා තියෙන ඒ සීමාවේ තමයි අපි ඉන්නේ. ඒක නිසා මේ උත්සාහ කරන එක හොඳයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමාවෙන්න මහත්මයා. අද පුළුවන් අද හරි ඊළඟ දවසේ බදාදාට මම ඉන්නවා බදාදාට හරි අහගන්න ස්වාමීන් වහන්සේ මට මේ
රූප අහේතුකයි කියන එක ගැන පොඩි ගැටලුවක් මතුණා මේ ඊයේ රෑ මම කල්පනා කර කර ඉන්නකොට සවිනාස දැන් මේ රූප එතකොට දැන් මේ දුකට හේතුව කාමතණ්හා භවතණ්හා විභවතණ්හා වශයෙන් ගත්තහම තණ්හාව නිසා නේද මේ භවපච්චයා ජාති වශයෙන් යන්නේ කියනකොට අහේතුකයි කියනකොට ලෝභ ලෝභයත් මෝහයත් එතෙන්ට එනවා වගේ හැඟීමක් ආවා ස්වාමින්වහන්ස අද්දහරි පුළුවන් නම් ඉතාලම කෙටියෙන් හරි එහෙම නැත්නම් ඊළඟ දවසේ හරි ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං රූප අහේතුකයි කිව්ව හේතුව තෙරුවන් අවසරයි සමනස අපි ඒක අර මේ පස්සට ගිහලා හැම එකම කතා කරන්නේ මේ මේ ඒක මම දැම්මම කියලා ඉවර කරන්න. ආ ඔව් කියන්නේ කියන්නේ මම. නෑ සමනස මම හිතේ අර ඒක අපි ආය පස්සට ගිහලා කතා කරන හින්දා අර බදාදාට මේක කතා කරන හොඳයි කියලා විස්තර ඇතුවම අපිට තව ඒක ලැස් වෙන්නත් පුළුවන් කියලා සමහර අයට මේක තේරෙන්නේ නැතුව එන්නේ මේ විස්තර කරන එක. තේරුම් ගන්න සමනස. ආ එහෙම හොඳයි සමිංහන්ස. ආ හොඳයි. හොඳයි. එහෙනම් අපි එහෙම කරමු. හොඳයි. කෙරුවා. ස්වාමීන් වහන්සේ දෙවිවර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ වෙනම මෙන්න තිරුවන් සරණ. දයන හැම දිනාත්ම සාන්තියක් සත්‍යයක් වේවා. ධර්මාභෝධයේ පිණිස දරන්නා උත්සාහයක් අද දවසේ ඉදිරිපත් කරගත්තේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මාතිකා කාණ්ඩේ දේශනා කරපු තවත් ධර්ම කාණ්ඩයක් තමයි අපි මේ ඉදිරිපත් කරගත්තේ. මේ දක්වාම අපේ අහල කියලා සාකච්ඡා කළා මතු කරලා ගත්ත කොටසක් කොටස් ටික ආධාර කරගෙන ඉතින් අද කතා කරේ විපාක ධර්ම ත්‍රිකයක්. ඒ කියන්නේ ධර්ම කාණ්ඩ තුනක්. ඉතින් මේ විපාක ධර්මයක් විපාක ධර්ම උපදවන්නා වූ ධර්මයක් ඒ දෙකටම අන්තර්ගත නොවන්නා වූ ධර්ම කාණ්ඩයක් කියන එකයි. ඒක නිසා මේ විලාවේදී තවත් මේකේ තියෙන ටික අපි ඉදිරියේදී කතා කරමු. අද මේ ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වෙලා මේ කරුණු අහගෙන මේ ලෝකයේ කොහේ හරි තැනක ඉන්න කෙනෙක් මේව අහලා හිතලා තමන්ගේ චින්තනය මේ නොකියවි තිබෙන නමුත් කියවන්ට අපිට මාතෘකාව වශයෙන් තියෙන මේ ධර්ම පිළිබඳව හිතන්ට හිත අවදි කරගන්නව නම් ඒක මේ වැඩසටහනින් ලෝකයට දෙන විශාල සේවාවක්. ඒ වගේම තමයි මිනිස්සයෝ මේවා අහනවා වගේම දෙවිදේවතාවුත් මේ අපේ කතා කරන මේවා අහන්ට හිත යොදනවා. ඒක මේ මොන මනුස්ස කොටසට ගියත් අපිට මේ බටහිර රටවල ඉන්නකොට උනත් මේ ශ්‍රී ලාංකිකයත් අපිට හිතවත් වෙන සමහර ඉන්දියන් කට්ටියත් අපිට ළඟින් හිතවත් වෙන සමහර සුදු මිනිසුත් අපිට හරි ළඟින් හිතවත් වෙනවා. ඒක සමහරට අපේ ඥාති ඥාතීන්ගේ හිතවතුන්ගේ ගමේ රටෙත් නැති එකක් වෙන්න පුළුවන්. ওই වගේ බැලුවම මේ දෙවි දේවතාවුත් අපිට ළඟ වෙනවා. අපි ආමන්ත්‍රණය කරන්නේ කතා කරන්නේ ඒක නිසා ඒ අයගේ ඒ අයටත් මේ වහන්ට ලැබෙනවා නම් සේවාවක් වෙනවා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම වගේම තවත් ලෝකී විශාල පිරිසකට උපකාරී වූ ධර්ම වැඩසටහනක් මේ පින්වත් ලලිත් දලුවත් මහත්මයා ආරම්භ කළ බොහොම කාලයක් තිස්සේ පවත්වාගෙන එනවා. අද දවසෙත් මේ සාකච්ඡාව කරමින් පවත්වමින් අපි උපදවාගත සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන්ද තුරුරන් සතු අනන්ත පරිමාණ ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ පවුලේ සෑම දෙනාටමත් මේ වැඩසටහන සහ සම්බන්ධ වී සිටිනා වූ සෑම දෙනාටමත් ගුවන් උදිරිය හරහා මේ අසාගෙන ධර්මඥානෙ දියුණු කරගන්නට මහන්සි ගන්න සෑම දෙනාටමත් නිරෝගී භාවයේ දීර්ඝාස වේවා. සියලු දිනාගේම సంతාන තුළ දහම් ඇස පහළ වේවා. මේ දහම් ධර්මයන් වෙන වෙනම හොඳින් තේරුම් ගන්නට දැනගන්නට ඥානීය ප්‍රඥාව පහළ වේවා. සෑම දිනාගේම යහපත් ධර්ම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. අකුසලෙන් දුර වෙලා කුසලයෙන් වැටලා සත්‍ත්‍ය ස්පෝධිපාක්ෂික ධර්මයන්ම පූර්ව භාග ප්‍රතිපදාවේ පිහිටා දිනු කරගෙන
නවලෝතුරා ශ්‍රී සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ ධර්මය හැටියට අවබෝධ කරගෙන කෙලවට සෑම දිනාටම උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා නිවන් පිණිස මේ පින් මේ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු